දම් සිහ නද සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු පින්වත්නි අද මේ දුරුතු පුර පසළොස්වක් පොහොය දවස අපට බොහොම අනුස්මරණීය පොහොය දවසක්. ඒකට හේතුව මොකද්ද? අද වගේ පුන් පොහොය දවසක තමයි අප භාග්‍යවතුන් වහන්සේ මේ අපේ මව්බිමට වැඩම කළේ. අපේ මාතෘභූමියට වැඩම කොට වදාළ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපේ මාතෘභූමිය ආර්ය ජනාවාසයන්ට සුදුසු තැනක් බවට පත් කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයන්ට සුදුසු භූමියක් බවට මේ භූමිය පත් කරපු දවස. උන්වහන්සේ වැඩියේ කොහාටද? අද මහියංගණයට. ඒ මහියංගණයට වැඩම කරපු විස්තරී සඳහන් වෙන්නේ කොහේද? දීඝනිකායේද, මජ්ක්‍ධිමනිකායේද, සංයුත්තනිකායේද, ජාතක කතාවේද, කොහේ සඳහන් වෙන්නේ? දීපවංශේද, මහාවංශේද, කොහේද? මහාවංශේ. මහාවංශ කියන අපේ ඓතිහාසික සිද්ධි අන්තර්ගත වංශ කතාවේ තමයි සඳහන් වෙන්නේ. ඉතින් අද වගේ දවසක ඒ යොදුන් තුනක භූමි ප්‍රදේශයේ ඒ මහා නාග වනෝද්‍යානයේ තමයි යක්ෂ සමාගම සිද්ධ වුණේ. සියලු යක්ෂයන් ඒක රාශි වෙච්ච දවසක්. තිදා බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ප්‍රාතිහාර්ය පාල ඒ පිරිස දමණය කළා. දමණය කළාට ඒ අයට ධර්මය අවබෝධ කරගන්න ඥානයක් නෑ. ඒ පිරිස ගිරිදිවයිනට පිටත් කළා. ඉරිදීන් තමයි උන්වහන්සේ ඔක්කොම කළේ. ඊට පස්සේ මේ ශ්‍රී ලංකා භූමිය ධර්මය හැසිරෙන අයට සුදුසු තැනක් බවට පත් කළා. අද වගේ දවසක තමයි මහා සුමන දෙව් රජු සෝවාන් වුණේ. එතකොට ඒ මහා සුමන සමන් දිව්‍ය රාජයා වන්දනා කරන්න සුදුසු පූජා වස්තුවක් ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ කේශ ධාතු ලබා දුන්නා. ඉතින් ඒ වගේ අපේ ජීවිත අපේ මේ මාතෘභූමියට ඉතාම සම්භවනීය දවසක් අද. ඉතින් අද උදේවරුවේ තව එක කාර්යයක් කරන්න තිබුණා. ඒක කරගන්න, ඒ කියන්නේ මේ ධම්මපදයේ අවසන් පොත මේ තියෙන්නේ. මේ බ්‍රාහ්මණ වර්ගයේ මේ පොත් වහන්සේලා මුද්‍රණය කරපු, ඒ කියන්නේ මේ පොත් 26ක් දැන් තියෙනවා. මුද්‍රණය කරපු පින්වතා අපේ දායවංශ ජයකොඩි මැතිතුමා. එතුමා අද
එන්න ලෑස්තිවෙලා හිටිය ඊ රාත්‍රී හොඳට මූුණ ගත්තා. තිය නිසා එතුමාට මේක පිළිගන්නන්න එන්න බැරි වුණා. ඉතින් බලන් ලෙඩවෙන හැටි මේ ඉන්නවා මේ ලෙඩ වෙනවා. ඉතින් එතුමාට නිදුක් නිරෝග සැප පිණිස අද මේ ධර්මශ්‍රවණය හේතුවේවා කියලා අපි සෙත් පතමු පළමුවෙන්. මේ ධම්මපදයේ මේ නිතර නිතර ධම්මපදයේ මේ පොත් ඒ වගේම අපේ මාසික දහම් වැඩසටහනේ පොත් වහන්සේලා, ඊළඟට මිලිඳු රාජ ප්‍රශ්නේ, ඊළඟට ගැඹුරට තේරෙනවා නම් තවත් අසිරිමත් ධර්මයේ නුවණේ තියන් සද්ධර්මයේ කරා ගෙනියන අසිරිමත් පොත් වහන්සේ කියලා මම පොතක් ලිව්වා. මොකද ඒ පොතේ මොකද ඒ පාලීක නේති ප්‍රකරණේ. එතකොට නුවණැත්තන්ට හොඳට ධර්මයේ ඉගෙන ගන්න තියෙන අවස්ථාවල්. හැබැයි මේ ධර්මය කියවීම එක වතාවක් කියවලා අහක දැම්මට කමක් නැහැ. නවකතා නම් කෙටි කතා නම් එකපාරක් බලලා අහක දැම්මට කමක් නැහැ. ඔය කබල් චිත්‍රපටි නැවත නැවත බලන්න වටින දෙයක් තමයි, නැවත නැවත කියවන්න තියෙන දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ. ඉස්සර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පොත්පත්වල ලියුනේ නැහැ. ඉස්සර තිබුණේ කටපාඩමින් දරා ගැනීම. ඉතින් මනුස්ස වර්ගයාගේ පරිහානියත් එක්ක කටපාඩමින් දරා ගැනීමේ හැකියාව නැති වෙනකොට පොත්පත්වල ධර්මයේ ලියුණා. එතකොට ධර්මයේ හදවතින් අයින් වුණා. ඕක තමයි උනේ. දැන් ධර්මයේ රාක්කේ වැඩ සිටිති. පුද්ගලයා වෙනම සිටිති. ඉස්සර දෙක ශ්‍රාවකයයි ධර්මයයි ඒකාබද්ධ වෙලා තමයි තිබුණේ. ඒකනේ දැන් දරා ගන්න ඕනේ ධර්මයෙන් එකතු වෙවි වාද කරන්නේ. එක අරක මේකද, මේක මෙහෙමද, ඒක මෙහෙමද කිය කී අහා ඉන්නවා. ධර්ම ගෞරවේ නැති තාකල් ධර්මයේ පිහිටන්නේ නැහැ. ඒක ලෝක ස්වභාවයක්. ලෝක ස්වභාවය. ගහක් යට සෙවන ලැබුවොත් ඒ සෙවන ලැබූ ගහේ අත්තක් බිඳගෙන ගියොත් යන්නේ කෙනා එයාට පිහිටන්නේ නැත්තේ මොකද්ද? කෙලෙහි ගුණ. ඉතින් මේ වගේ පුංචි දෙයකට එහෙමයි උස්තර කරන්නේ. තමන්ට හොඳ නරක පැහැදිලිව පෙන්වා දෙන, යායුතු නොයායුතු ගමන පෙන්වා දෙන, මේ ඉපදී ඉපදී මෙරි මෙරි යන සසරේ ස්වභාවය පෙන්වා දෙන, එයින් මිදීමේ අවස්ථාව, ඒ සඳහා කළ යුතු දේ පෙන්වා දෙන, මේ ධර්මයට සමාන කළ හැකි දෙයක් ලෝකේ කොහෙවත් නැහැ. ඉතින් ලෝකේ කිසිවකට සමාන නොකළ හැකි දෙයක්, ලෝකයෙහි අසම සම දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එබඳු දෙයක් ගරු කරලා ගෞරව කරලා ඉගෙන ගන්නට අපි දක්ෂ වුණොත් තමයි ඒ ධර්මයේ පිහිටන්නේ. හිතේ පිහිටන විතරක් නෙමෙයි, ඒක අවස්ථානුකූලව අපිට ඒ ධර්මයේ මතක් කරලා දෙනවා. දැන් උදාහරණයක් එන්නම්. ඔන්න මොකක් හරි කාරණයකට ඔබට කීන්ති ගියා. කීන්ති ගියලා ඔන්න ඔබගේ කීන්ති ගියාට පස්සේ ඔන්න ඇවිස්සෙනවා. සිත ඇවිස්සෙනවා. තව මොකද ඇවිස්සෙන්නේ? කට ඇවිස්සෙනවා. එතකොටම ඔබට ධර්මය හදාරපියක් කියනට මතක් වෙන්නේ මම මේ කරන්නේ හොඳ දෙයක්. එක පාට මේක නවත්තගෙන සිහියෙන් මිසිත වඩන්න පටන් ගන්නවා කියමු. එතකොට ඒක අවංකව කළොත් එයාගේ අර ද්වේෂය ප්‍රහාණය වෙනවා. එයා එතකොට එතන පිදුල් ලබන්නේ මොකද්ද? මෛත්‍රියයි. මෛත්‍රියයි ධර්මයටයි. එතකොට ඒ විදිහට ධර්මයේ මෙනෙහි කරගන්න හිත පිහිටනවා. ගෞරවයෙන් ධර්මය ඉගෙනගත්තු කෙනාට
ගෞරවයෙන් ධර්මය ඉගෙන ගත්තු නැති කෙනාට ධර්මයෙන් උදව්ව ලැබෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා මම කල්පනා කළා, දැන් අපි මාසිකව වැඩසටහනකින් පටිච්චසමුප්පාදේ කියා දිදී යනවා. ඔයක අපි සජීවීව තමයි දිදී හිටියේ. දැන් අපිට තේරෙනවා දැන් ධර්මය අහන්නේ කම්මැලි වෙලා තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙලා අහන්න, ගෙදර ඉඳලා හාන්සි පුටු ඉඳලා අහන්න දැන් ලෑස්ති. සජීවී එක මම කැන්සල් කළා. ඕනේ නම් මෙහෙට වරෙන් වාඩි වෙයන් අහපන්. ඒ විදියටවත් ධර්මයේ කෙරෙහි ගෞරව දක්වන්න අපි පුරුදු කළේ නැත්නම් හැමතිස්සෙම යන්නේ කම්මැලි කොමටමයි, අලසකමටමයි යන්නේ. වෙන නාඩගමක් බලන්න කිව්වොත් ඇඳන් පිට ඇඳන් තියලා වාඩි වෙලා ඉඳී බලන්න. ඒ ගිහිල් ඇඳන් කරගහගෙන ගිහිල්ලා වාඩි වෙයි. එහෙම ලෝකයක් මේ. එහෙනම් අපි මේක වර්ධිනකට අපි කියා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ බ්‍රාහ්මණ වර්ගයේ තියෙනවා අපූර්ව කතන්දර දෙකක්. මේ කතන්දර දෙකේ මම මාතෘකා කරගත්තේ 34 වෙනි ගාථාව, බුදුරජාණන් වහන්සේ වදාළ ඒ 34 වෙනි ගාථාවට අදාළ විස්තරේ. මේ වර්ගයේ නම බ්‍රාහ්මණ වර්ගයේ. සාමාන්‍ය බ්‍රාහ්මණයා කියන්නේ කවුද? බ්‍රාහ්මණයා කියන්නේ උසස් කුලයට අයිති කෙනෙක්. දැන් ලංකාවේ බ්‍රාහ්මණ කුලේ නැහැ. ඒ නිසා ලංකාවේ උසස් කුලේ මිනිස්සු නැහැ. ලංකාවේ ක්ෂත්‍රිය කුලෙත් දැන් නැහැ. ඒ නිසා සත්‍රි වංශිකයොත් නැහැ. දැන් ලංකාවේ ඉන්නේ වංශ දෙකයි. ඒ තමයි වෛශ්‍ය ශුද්‍ර. දැන් අපි ගොවිගම කියලා කියන්නේ වෛශ්‍ය. ගොවිතැන් කරමින් ඉන්න අය. එතකොට ඉන්දියාවට ගියාට පස්සේ මේ කුල දෙකම බාල්දුන්. මෙහිදී තමයි මේ කුලී ශ්‍රේෂ්ඨයි කියලා අපි හිතන් ඉන්නේ. ඉතින් ඒ නිසා බුදුරජා මේ කිවි, මම කිවි බුදුන්ගේ අපේ භාග්‍යතුන් වහන්සේගේ රටාව නෙමෙයි, මේ ලෝකේ බ්‍රාහ්මණයන් සම්මත කරගත්තු එක. දැන් කුල කතාව ඒ බ්‍රාහ්මණයේ සම්මත කරපු එකක් නේ. මේකේ බ්‍රාහ්මණ කියලා කියන්නේ ඒ කුලේ කතාවකට නෙවෙයි. මොකද බුදුරජාන් වහන්සේ කාලේ සමාජයේ ශ්‍රේෂ්ඨම වංශිකයාට ප්‍රකාශ කරපු නාමය, එහෙම නැත්නම් අභිධානය තමයි බ්‍රාහ්මණ. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සාමාන්‍ය ලෝක සම්මත කුලයෙන් කවුද? ක්ෂත්‍රිය. එතකොට ඒ අභිධානයක් හැටියට බුදුරජාණන් වහන්සේ මේක පාවිච්චි කළා තමන්ගේ භික්ෂු රහත් ඵලයටපත් ශ්‍රාවකයන්ට. ක්ෂීණාශ්‍රව ශ්‍රාවකයන්ට බ්‍රාහ්මණ කියලා උන්වහන්සේ කතා කළා. එම මේ රහතන් වහන්සේලාව බ්‍රාහ්මණ නාමින් හඳුන්වලා වදාළ දහම් කරුණු ඇතුළත් කොටස තමයි බ්‍රාහ්මණ වර්ගය. එතකොට ඒකේ දැන් මේකෙත් ඒ ගාථාව තියෙනවා ලස්සනට. ඒකට මේකේ ජටිල තේරුම් කියලා, ජටිල කියලා කියන්නේ හැඩපළු ගෙතුණු කොණ්ඩේ ඇති කෙනා. දැන් අපි කොණ්ඩේ පීරන්නේ නැතු හිටියොත් මේ කොණ්ඩේ හැඩපළු ගෙතෙනවා. ඒ කියන්නේ කොණ්ඩේ එකට එක පොඩ පොඩ එකතු වෙලා එකට එකට ඇලිලා කේස්. ඊට පස්සේ ලියා ගන්න බෑ. ඒ හැඩපළු ගෙතුණා මේකට තමයි ජටිල කියලා කියන්නේ. ඉතින් මේ ජටිල කෙනෙක් පැවිදි වුණා. ඊට පස්සේ නම තිබුණා ජටිල තෙරුන් කියලා. ඉතින් ජටිල තෙරුන්ගේ ජීවිත කතාවත් ඒකටම සම්බන්ධ ජ්‍යෝතික කියලා. මේ ජටිල කියන්නේ මේ බුද්ධ කාලේ හිටපු සිටුවරයෙක්. ජ්‍යෝතික කියන්නේ සිටුවරයෙක්. ඉතින් මේකේ මම ඒ කතන්දරේ විස්තර වෙන්න දැම්මා. සෙවනැල්ල වගේ පින පසුපස එනවා. සෙවනැල්ලගේ ඉන්නේ මොනවද පසුපස්සේ? පින පසුපස්සේ එනවා කියන මාතෘකාවෙන් තමයි දැම්මේ.
මෙහෙම තියෙනවා එකේ මේ අතීත විස්තරේ. බරණෙස් පුරේ බරණෙස ඉස්සර, ඒ කිව්වේ අපේ බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලා කලින් බුදුරුන්ටත් ඉස්සර වෙලා විපස්සී බුදුරජාණන් වහන්සේට ඉස්සර, ඒ කිව්වේ පසේ බුදුවරුන්ගේ යුගයක් වෙනවා බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සෙල්ලා. ආන්ගේ යුගේ බරණෙස් නුවර එක ගෙදරක සහෝදරයෝ දෙන්නෙක් වාසය කළා. මේගොල්ලෝ වෙහෙස මහන්සි වෙලා උක් හේනක් වගා කළා. මොකද්ද වගා කළේ? උක් දඬු හේනක්. එතකොට දැන් බාලයා, ඒ කිව්වේ මල්ලි, දවසක් ගියා ඒ හේනට. ගිහිලා උක් ගස් දෙකක් කපා ගත්තා. හේන කටයුතු බලල ගෙදර ගෙනියන්න, අයියටත් එකක් දෙන්න හිතාගෙන. කපාගත්තු ගමන් මොකද කළේ? ඒ කපාපු යුග්ගහ කපාපු ගමන් කපාපු තැන කොන හයියෙන් ගැට ගහගත්තා. මේ ලණුවකින් ගැට ගැහුවා. මොකද හේතුව? දැන් උග්ගහ කැපුවට පැණිවැක් කෙරෙන්නේ නැහැ. ඒ කාලේ මේකේ තියෙනවා අර කොතලින් පැණිවැක් කිරිනවා වගේ කපපු ගමන් උක් පැණිවැක් කිරිනවා කියලා. දැන් මිනිස්සු පිළිහිලා නිසා දැන් ඒව නැහැ. දැන් ඊට උක් පැණි කියන ලීපතුරු වගේ පැණිත් නැහැ. ඉතින් ඒ උක් දඬු දෙකත් අරගෙන එද්දී එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉඳලා බැලුවා, මං අද කාටද පිහිට වෙන්න ඕනේ, කාගේ ළඟටද පිඬුසිඟා වඩින්න ඕනේ. දැක්කාම මේ පසේ බුදුරජාණන් වහන්සේට මේ උක් දඬු දෙක අරන්ගෙන තරුණියව පෙනුණා. දැන් උන්වහන්සේට පේනවා ආකාශයෙන් ඈත කෙනෙක් වඩිනවා. කවුද? අර තරුණයාට පේනවා. තරුණිය නැවතිලා බලන් හිටියා, කවුද මේ කියලා. බලද්දී පසේ බුදුරජාණන් වහන්සේ ඒ තරුණයාට පේන්නම ආකාහෙන් වැඩලා ඒ තරුණයා ඉස්සරහා හිටගත්තා. ඉතින් හරි සන්තෝෂ වෙලා ස්වාමීනි වැඩෙන්න කියලා ඉක්මනට තමන්ගේ පොරවන් හිට උතුරු සළුව ගලවලා ඉක්මනට බිම පිරිසිදු කරලා ගහක් යට උතුරු සළුව එළුවා. ස්වාමීනි මේක වැඩෙන්න කිව්වා. ඊට පස්සේ අර උක් දඬු දෙකේ බැම්ම පාත්‍රයට අලලා බැම්ම ලෙහුවා. එතකොට අර උක් දඬු දෙකෙන් පැණි වැක්කෙරුණා පාත්‍රයට. ඊට පස්සේ ඒ පාත්‍රයට පැණි දාන ගමන් හිතුව දැන් මං අයියට එකක් ගත්තා. දැන් අයියාගේ එකත් මම මේ පාත්‍රයට දානවා. අයියා එල්ලුවොත් මම මේකේ සල්ලි දෙනවා. දැන් මියා හිතනවා. අයියා සතුටුනොත් මම මේකේ පින අනුමෝදන් කරනවා කියලා. ඊට පස්සේ මියා කියනවා, ස්වාමීනි මං අද යම් අග්‍ර වූ රසයක් ඔබ වහන්සේට පූජා කළාද, අනේ මට දෙවියන් අතරේ මිනිසුන් අතරේ සැප ලැබේවා. දැන් මියා හිතනවා, ඒ වගේම ඔබ වහන්සේ අවබෝධ කරගත් යම් ධර්මයක් ඇද්ද, ඒකත් අවබෝධ කරගන්න ලැබේවා. එතකොට මල්ලියා පැතුවේ මොකද්ද? දෙවිමිනිස් සැප කෙලවර නිවන. දෙවිමිනිස් සැප කෙලවර නිවන පැතුවේ. ඊට පස්සේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ මේ මෙයාට ඉසේම වේවා කියලා සෙත් පතලා ආකහෙම්ම වැඩියා. දැන් මෙයා බලන් ඉන්නවා කොහෙද මේ වඩින්නේ කියලා. දැන් මෙයාට පේනවා, දැන් සාමාන්‍යයෙන් ඈත දෙයක් ඈතට යද්දී මොකද වෙන්නේ? නොපෙනියනවනේ. ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ 이르දි බලෙන් ඒක පේනවා. දැන් පේනවා දිගට මඩිනවා ගන්ධමාන පර්වතයට. ඊට පස්සේ පේනවා 500ක් වැඩ ඉන්න ඔය විදිහම පිරිසක්. ඊට පස්සේ පේනවා ඒ 500ටම පාත්‍රයෙන් බෙදාගෙන යනවා උප්පැණි. හරි සතුටටපත් වෙලා දැන් මියා hina වෙවි යනවා ගෙදර. අහුව මොකෝ මලන්ඩ මොකෝ hina වෙවි කියලා. කිව්වා අයියේ අයියන්ඩේ මං ගියා අපේ උක්කේන පැත්තේ. ඉතින් උක්කේනට ගියා නම් උක් දඬු දෙකක් අරන් ඉන්න එපා කිව්වා. කිව්වා අයියන්ඩි මං අරන් ආවා. පසේ බුදු කෙනෙක් මුණ ගැහුණා. මං උන්වහන්සේට ඒක පූජා කළා. අනේ මට හරි සතුටුයි අයියේ, මං මගේ දෑහින් දැක්ක උන්වහන්සේ අරගෙන ගිහිල්ලා ඈත පරුතීකට වැඩියා. එතන ඒ වගේම 500 නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේලාට මේ දාන පූජා කළා. අනේ අයියේ අනුමෝදන් වෙන්න කිව්වා.
එතකොට අයියන්ටි මොකද කළේ? සාදු සාදු මල්ලියේ, අනේ උන්වහන්සේ අවබෝධ කරපු ධර්මීම මටත් අවබෝධ වේවා කිව්වා. අයියා දෙව්මිනිස් පැතුවේ නැහැ. ඔන්න මල්ලි දැන් මතකද මම කියනවා පින් කළ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පතන්න කිය කිය. එතකොට ඒක නිසා තමයි මල්ලියා දිගට ආවේ. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේම සැරිසරාගෙන යද්දි ඕන්න විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුණා. දැන් අර 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 පුණ්‍ය අවස්ථාවේ අයිය ප්‍රාර්ථනා කළේ මොකද්ද? ධර්මයේ අවබෝධ කිරීම පමණයි. මල්ලියා ප්‍රාර්ථනා කළේ මොකද්ද? දෙව් මිනිස් සැප ලබා ඒ කෙලවර නිවන් පැතුවේ. ඊට පස්සේ මේ ඒ වතාවේ අයියාගේ නම ඔන්න දැන් ඒ වතාව ආයෙත් මේගොල්ල මනුස්ස ලෝකෙ උපන්නා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ මනුස්ස ලෝකෙ උපන්නට පස්සේ ඒ කාලේ මිනිස්සුන්ගේ වයස අවුරුදු 80,000ක්. ඒ මනුස්ස ලෝකෙ උපන්නට පස්සේ ඒ අයියන්ගේ නම සේන. අයියගේ නම මොකද්ද? සේන. මල්ලිගේ නම අපරාජිත. ඉතින් දවසක් දැන් ආරංචිනා මේ බුදු කෙනෙක් පහළලා කියලා අයියාට. අයියා ගියා බණහඬ. දැන් බුදුරජාන් වහන්සේ බලනවා මෙයාගේ හිතේ මේ පුණ්‍ය බීජය, කුසල් බීජය පැලවෙච්ච අවස්ථාවක් තිබේද? ඒක තමයි ගන්න තියෙන්නේ මතකොල්ල බුදුවරු. දැන් මේ වගේ අපි මේ අනේක අහක යන්නේ නැහැ. හැබැයි හරියට රැකගෙන යන්න ඕනේ. හිත රැකගෙන යන්න ඕනේ අකුසලයක් උපද්දවල බාධාමක් කරගන්නේ නැතුව. එතකොට ඉතින් මෙහෙම බුදුරජාන් වහන්සේ අයියා දිහා බැලුවා. මියාපුගේ කෙන බැලුවාම පසේ බුදුරජාණන් වහන්සේ නමකට උක්පැණි පූජා කරූපේ එකක් අනුමෝදන් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධය පතපු කෙනෙක්. ඒ කුසල බීජයේ භාග්‍යතුන් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා සසරෙහි බිහිසුණු බව ඉස්මතු වෙන ධර්මයක් දේශනා කළා. ඒ දේශනා කළේ කවුද? විපස්සී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගමන් අරයගේ කුසල් බීජය තියෙනවනේ, ඒ කුසල් බීජය වැඩෙන්න ගත්තා. අර ගිහි ජීවිතයේ තියෙන ඇල්ම නැතුව ගියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. කිව්වා, අනේ ස්වාමීනි, මට පැවිද්ද ලබා දෙන්න, මට නම් මේ සංසාරේ ඉන්න ඕන නෑ කිව්වා. ඉතින් ඊපස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා, පින්වත, පැවිදි වෙන්න නම් අවසරයක් ගන්න ඕනි, වග කිය යුතු කවුරුවත් ගෙදර ඉන්නවාද? එහෙමයි ස්වාමීනි, මල්ලි ඉන්නවා කිව්වා. එන මල්ලිට කියන්න කිව්වා මේක. දැන් ඔන්න මල්ලි ළඟට ගියා මෙයා. දැන් මල්ලි සංසාරේ පින කරපු එකිනෙක්. හැබැයි මල්ලි පැතිය කොහොමද? ඒ විදිහටයි සංස්කාරي හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මල්ලිට ගියා, මල්ලි මගේ මේ දීපල වස්තු කොහොමං ඔයාට දෙනවා? මට දෙක එක දෙකට අවසර දෙන්න කිව්වා. මොකද්ද කියලා ඇහුවා. මම පැවිදි වෙන්න යනවා කිව්වා. එතකොට මල්ලි අන්නන්න ගත්තා, අනේ අයියන්දි මේ මොකද එකපාරට මැරුණා වගේ මේ තීරණය ගත්තේ. මං කොහොමද අයියන්දි නැතුව ඉන්නේ? මට අම්මටයි තාත්තටයි දෙන්නාටම හිටියේ ඔයා තමයි කිව්වා. එතකොට නෑ මල්ලි, එහෙම කියන්න එපා. මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඇහුවා. මට නම් ගිහි ගෙදරේ පා වුණා කිව්වා. මම යනවා විමුක්තිය හොයාගෙන කිව්වා. ඊට පස්සේ ඔන්න සේන කියන අයියා විපස්සී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදි වුණා. සුළු කාලයයි උතුම් රහත් ඵලයට පත් වුණා. දැක්ක දර පින උදව් කරපු හැටි, හරි විදියට කරපු පින උදව් කළා. මාන්නකින් කළා නෙමෙයි, තමන්ව හුවා දක්ක ගන්න කළා නෙමෙයි, අවබෝධයෙන් කළා. දැන් මල්ලි කියනවා අයියට, අයියේ ඔයා නම් දැන් මේ සංසාරයෙන් නිදහස් වුණා, මට පැවිදි වෙන්න විදියක් නැහැ නෝ. හිර වෙලා එයා දැන්. එයා පතපු දෙයට හිර වෙලා. එයා ප්‍රාර්ථනා කළේ මොකද්ද? ලස්සන දෙවියන් අතර මිනිසුන් අතර සැපසේ වාසය කරන්න. හිර වෙලා, අයියේ දැන් මේ මං යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ, මෙහෙම මේ දරුවෝ ඉන්නවා, මේ ඔක්කොටම හිර වෙලා, මං ඒවෙන් නිදහස් වෙලා නැහැ.
මට කරන්න දෙන්නේ මම මේ ගිහි ගෙදරින් දෙද්දි මම මොකද්ද දැන් මේ වෙනුවෙන් කරන්නේ කියලා අයියගෙන් ඇහුවා. එතකොට දැන් අයිය රහතන් වහන්සේ අයියර ප්‍රතිපලි ලැබුණා. දැන් මල්ලි දැන් මේ විපස්සී බුදුරජාන් වහන්සේ කාලේ ආරය කියනවා. එතකොට අයියා කියනවා සාදු සාදු මල්ලියේ පින් කරන්න හිතෙන එක බොහෝම හොඳ අදහසක්. ඔයා ඔය ගිහි ගෙදර කටයුතු කරන ගමන් එහෙනම් හොඳට පින් කරගන්න අපගේ ශාස්ත්‍රඥ වහන්සේට විපස්සී භාග්‍යවතුන් වහන්සේට ඔයා සුගන්ධ කුටියක් එහෙනම් හදන්න කිව්වා. විපස්සී බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටියක් හදන්න කියලා මල්ලිට කිව්වා. දැන් මල්ලිට හරි සන්තෝෂයි. මල්ලි ගිහිල්ලා වනාන්තරයට ගිහිල්ලා සඳුන් ගස් කපාගෙන ආවා. ඇවිල්ලාක සඳුන් කණුවක රත්තරණින් කැටයම් කරනවා. ඊළඟ සඳුන් කණුවේ රිදියෙන් කැටයම් කරනවා. ඊළඟ සඳුන් කණුවේ මැණික් කැටයම් කළා. ඊළඟ සඳුන් කණුවේ සත්‍රුවන් කැටයම් කළා. මේ වගේ කරන කාලේ දැන් මෙයා දැන් මේ දැන් මෙයාගේ නම මොකද්ද? මල්ලිගේ නම අයියාසේන අපරාජිත. දැන් මෙයා දැන් ගිහි ගෙදර දැන් මෙයා ටික වයසයි. දැන් මෙයා දැන් දූලත් බන්දලා දීලා බෑනගේ නමත් අපරාජිත. එතකොට බෑන කිව්ව ඇවිල්ලා අනේ මාමණ්ඩි මටත් ඕනේ මේකේ කොටස්කාරයෙක් වෙන්න මාත් මේකට උදව් කරන්නද කියලා බෑන ඇහුවා. එතකොට අර කිව්වා හාපු පුතේ මං ඒකනම් කරන්න දෙන්නේ නෑ මම මේක මං තනියම කරනවා කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙමනම් පුතේ උඹ තවත් මොකක් හරි පූජාවක් කරගනින් කිව්වා. ඊට පස්සේ එයා මොකද කළේ? බෑනා මේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය ඉස්සරහා අලංකාර ශාලාවක් කෙරෙව්වා. ඒ ශාලාවේ බුදුරජාණන් වහන්සේ වාඩි වෙන ආසනේ බැටළුව රණින් කරපු බැටළුව හතර දිනක් හදලා ඒක උඩ තමයි ආසනේ හැදුවේ. ඒ බෑන උපන්නා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ දන්නව ඇති මෙණ්ඩක කියන සිටුවරයා වෙලා ඒ විසාකාගේ තාත්තා. මේ බලන්න මේ පිං රැස් වෙන හැටි. එතකොට ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියේ කරද්දී විශාල ජනේල තුනක් තුන් පැත්තෙන් සවි කළා. එක ජනේලකින් බලද්දී එක ලස්සන පොකුණක් පේනවා. ඊළඟ ජනේලෙන් බලද්දිත් පොකුණක් පේනවා. අනිත් පැත්තේ ජනේලෙන් බලද්දිත් පොකුණක් පේනවා. නැගෙනහිර පැත්තෙන් දොරටුව. එහෙම තමයි මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ කිව්වා අයියට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මම දැන් ඔන්න සුගන්ධ කුටිය හැදුවා. අපි භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා ආරාධනා කරලා වැඩම ගම්මු කිව්වා. ඉතින් විපස්සී බුදුරජාණන් වහන්සේ කුටියට ඇතුළු වෙන්න භාග්‍යතුන් වහන්සේ දොර ඇරියා. ඇරලා ඇතුළු වෙන්නේ. ඊට පස්සේ මේ ගෘහපතිය වැඳගෙන කිව්වා අනේ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මේ කුටියට වඩිනසේක්වා කිව්වා. වඩින්නේ නැහැ. දෙවෙනි වතාවෙත් වඩිනසේක්වා කිව්වා. වඩින්නේ නැහැ. තුන්වෙනි වතාවෙත් කිව්වා වඩින්නේ නැහැ. ඊට පස්සේ අර රහතන් වහන්සේ ඉන්නවනේ අයියා කියනවා මල්ලි භාග්‍යතුන් වහන්සේ වඩිනේදී කාරණාව ඔයා දන්නවාද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමිනේ කිව්වා. ඔයා මහා වටිනා මුතුමෙණි කතුර දානවා ඔය පොළොවේ. ඒකයි වඩින්නේ නැති කිව්වා. ඊට පස්සේ කිව්වා මියා වැඳගෙන අනේ ස්වාමීනි කාත් කවුරුවත් නැති වනයේ ගස්සෙවණක වැඩ සිටින්නේ යම් අයුරින්ද ඒ අයුරින් ඔය කුටියේ වැඩ සිටින සීක්වා කිව්වා. ඊට පස්සේ ගඟෙන් එතර වීමට යොදා ගන්න පහුරක් සෙයින් ඔය කුටියේ වැඩ සිටින සීක්වා කිව්වා. එදකොට ඒ විපස්සී බුදුරජාන් වහන්සේ කියන වාර මල්ලියාට අපරාජිතට ගෘහපතිය දැන් මිනිස්සු වෙනවා තථාගතයන්ව
දකින්න වන්දනා කරන්නේ. මේ මිනිස්සු ඇවිල්ලා උතන වාඩි වුණාට පස්සේ ඔය මිනිස්සු බලත් අහයි, නමුත් හිත වැඩ කරන්නේ අතුරාපු මැණික් ගැන. යන ගමන් හිමීට මැණිකක් දෙකක් ඒ මිනිස්සු ධර්මය අල්ලපු නැති එක්කෙනා මැණික ඇල්ලුවොත් ඒ මිනිස්සු එහෙම අරන් ගියොත් ඒ එතකොට ඔබට ඒ ගැන හිතේ අමනාපයක් හටගත්තොත් ඒක ඔබට හිතසුව පිණිස පවතින්නේ. එතකොට නෑ ස්වාමීනි, මං ඒ මුතු මැණික් ටික රකින්නම්. භාග්‍යතුන් වහන්සේ සුවසේ වැඩ සිටිනසේක්වා කිව්වා කියලා අපරාජිත මොකද කළේ? ඒ සුගන්ධ කුටිය මුරකාරයන් දැම්මා. දාලා නගරේ පුරා අඬබෙර ගැහුවා. ඕනම කෙනෙකුට අන්න බහ මම පූජා කරපු සුගන්ධ කුටියේ විපස්සී භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනවා. ඒකේ මේ අපරාජිත සිටුවරයා මැණික් අතුරලා තියෙනවා. ඕනම කෙනෙකුට ගිහින් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහලා තමන්ගේ අතට ගන්න ප්‍රමාණය මැණික් අරගෙන යන්න පුළුවන්. දිලිදු අයට සල්ලි තියෙන ඇට ඒක මැණිකක් අරගෙන යන්න පුළුවන් කියලා. ඔන්න සතියෙන් මැණික් ඉවර වුණා. ඊට පස්සේ ආයෙමත් දැම්මා මැණික්. ආයෙත් ඉවර වුණා. ඔය අතරේ මේ සිටුවරයා මොකද කළේ? යාගා තිබුණ පුහුල් ගෙඩියක් තරමේ විශාල මැණිකක්. විශාල පద్මරාග මාණික්කයක් තිබ්බා පුල් ගෙඩිය තරම්. මේ මැණික බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආසනයේ ඉදිරියෙන් පහලින් තිබ්බා. මේ මැණිකට බුදුරජාණන් වහන්සේගේ රශ්මිය වදිනවා. දැන් ඔබ වාඩි වුණොත් මැණිකක් එක්ක ඔබේ රශ්මිය මැණිකට වදිනවද? මැණිකේ රශ්මිය ඔබට වදිනවද? මැණිකේ රශ්මිය ඔබට වදිනවා. මේ කිව්වේ අනිත් පැත්ත. මොකද්ද උනේ? බුදුරජුන්ගේ රශ්මිය මැණිකට වැදිලා දිලිසන්න ගත්තා. එතකොට මේක ආරංචි වුණා. බොලේ මෙහෙම මැණිකක් තියෙනවයි, මේක ගන්න විදියක් නැහැ නේ කියලා. ඇයි අනිත් මැණික් ඔක්කොම මිනිස්සු අරන් අරන් යනවා. එතකොට මේ මිසදුට බමුණෙක් දවසක් ලොකු රෙද්දක් පොරෝගෙන ගියා. ඉල් වන්දනා කළා මැණික වැහෙන්න රෙද්ද දමාලා. නැගිටිනකට මැණිකත් උතාගෙන නැගිට්ටා. ඊට පස්සේ මේක දැන් අර මැණික වැහෙන්න රෙද්ද දමාලා මේ වන්දනා කරනකොටම අපරාජිත සිටුවරයා දැනගත්තා ගුණා හැරුණේ පොල් පැලේට කියලා. එයා හිතන්න ගත්ත හිතෙන් අනේ මේ මැණික නම් ගන්නපා, මේක ගන්නපා, මේක ගන්නපා කියලා හිතන්න ගත්තා. ටිකක් වෙලා යනකොට මේ මැණික නැහැ. ඉතින් මෙයා ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මං තුන් වතාවක් මැණික් ඇතිරුවා. මිනිස්සු අරන් ගියා. මං හරි සතුටුණා. මේ වතාවේ අර මිත්‍යා දෘෂ්ටික බමුණෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන මුවාවෙන් රිද්ද දමාලා ඒ මැණික වැහෙන්න මැණිකත් ඇන්න ගියා. හැබැයි මට නම් ඒකට නම් දුකක් ආවා. මම ප්‍රාර්ථනා කළා මේක නම් ගණ්ඩ ඉපා කිය කිය ඒ ගත්තා කිව්වා. එතකොට ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ අහනවා, ගෘහපතිය, තමා සන්තක දෙයක් අනුන් ගැනීමේ වළක්වන ක්‍රමයක් ඔබ දන්නේ නැද්ද කියලා ඇහුවා. එතකොට මෙයා කල්පනා කළා, තමන් සන්තක දෙයක් අනුන් ගන්නව නම් ඒක වළක්වන්නේ කොහොමද කියලා. හරි හරි ස්වාමීනි කියලා, ස්වාමීනි අද පටන් මාසන්තක නූල් පොටක දෙයක්වත් සිය ගණන් රජුන්ටවත් සොරුන්ටවත් ගන්නට නොලැබේවා, මාගේ වස්තුව ගින්නෙන් ජලයෙන් නැති නොවේවා කියලා මේ පින් බලෙන් මේ මාසන්තක නූල් පොටක දෙයක් කිසි සියක් රජුන්ටවත් සියක් සේනාවටවත් ගන්න බැරි වේවා කියලා අර විපස්සී බුදුරජාන් වහන්සේ ළඟ වන්දනා කළ ප්‍රාර්ථනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේත් එය එසීම වේවා කියලා සිත් පැතුවා. හරි පුදුමයි නේද? එතකොට ඊට පස්සේ මෙයා ඔන්න දෙවියන් අතරේ උපන්නා. මැරිලා මරණයට පත් වෙලා දෙවියන් අතරේ ඉපදිලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ
ඒකිවි කොයි බුදුරජන් වහන්සේද? අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ කාලේ. උන්වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ජීවමාන වැඩ සිටින සමයේ අර දෙව්ලොවෙන් චුත වෙලා රජගහනුවර උපන්නා. සිටු කුලයක ඒ සිටු පවුලේ මේ පුත්‍රයා උපන්න දවසේ ඒ හැම පලාතෙම තිබිච්ච ආභරණ දිලිසුණා. කාඩුකිනි සිත් දිලිසුණා. ඉතින් සිටුවරයා උපස්ථානෙට ගිහිල්ලා රජුරුවන්ට කියනවා, බිම්බිසාර රජුරුවන්ට, දේවයන් වහන්සේ අද මාගේ නිවසේ ඔබ වහන්සේගේ දාසෙක් උපන්නා. ඔහුගේ පුණ්‍ය තේජස නිසා තමයි අද හැමතැනම මේ ආභරණ දිලිසුනේ. එතකොට සිටුතුමා මේ රජුරු අහනවා, සිටුතුමනි ඔය කුළු පැංචා අනාගතයේ සොරෙක්වත් වෙයිද කියලා ඇහුවා. එතකොට කියනවා, නෑ ස්වාමීනි, දේවයන් වහන්සේ මේ කුළු පැංචා හැම කෙනෙක් නෙමේ, මහා පින්වන්ත දරු පැටියෙක් කිව්වා. එහෙනම් හොඳින් හදා වඩා ගන්න ඔය දරුවාව, මගේ ගානේ මාත් හැමදාම එහෙනම් කහවණු 1000 ගානේ දෙන්නම් කිව්වා. රං කහවණු බලන්න හිත පහල වෙච්ච ඇටි පින් කරන එක්කෙනාට, පෙර පින් කරපු එක්කෙනාට උදව් ලැබෙන්න අර පණිවිඩේ කිව්වා විතර රජුරවන්ට හිත පහල වුණා. මොකද්ද? රං කහවණු 1000 ගානේ දිනපතා යවන්න අර පොඩි දරුවට. ඉතින් මේ දරුවා ඉපදෙච්ච දවසේ නගරෙම බැබලිච්ච නිසා මේ දරුවාට නම තිබ්බා ජෝතික කියලා. ජෝති කියන්නේ බබලනවා කියන එක. එතකොට ජෝතික කියන්නේ බබලීම ඇති කරන්නා කියන අර්ථය. ඉතින් මෙයා හොඳට තරුණේ බවට පත් වුණා. දැන් මෙයාට ආස හිතුණා තමන්ට කියලා නිවසක් හදාගන්න. නිවසක් හදාගන්න ආසිතිලා රජගහනුවරින් ඉඩමක් බැලුවා. බල්ලොණ ඉඩම බැලුවා. බලලා බිම සුද්ධ කළා. මෙම සුද්ධ කරාම ඒ මේ බිම සුද්ධ කරන එකට මේ පින්වන්තයන්ගේ දේවල් උඩ දැනෙන කෙනෙක් ඉන්නවා. කවුද? සක්දේවඳුර දැනුණා. මහා පින්වන්තෙක්, විපස්සී බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටිය හදපු කෙනාගේ අන්තිම ආත්මය ඇවිල්ලා. මේ අන්තිම ආත්මය දෙව් මිනිස් කෙලවර දැන් ඇවිල්ලා, කෙලවරට ඇවිල්ලා. මේ එතකොට විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ නෙමෙයි, පසේ ඊට කලින් පසේ බුදු කෙනෙකුගේ කාලේ තමයි ප්‍රාර්ථනා කළේ. විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ තමයි සුගන්ධ කුටිය හැදුවේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කල්ප 100ක් ගෙවිලා ගියා. චතුරාර්ය සත්‍ය අවබෝධයට එනකොට දැක්කද? එතකොට සක්දිවිඳු බැලුවා, මේ මේ ආත්මේ මෙයා නිවන් අවබෝධ කරන, මේ ආත්මේ මේ පුණ්‍ය විපාකි අවසන් වෙනවා කියලා. මොකද කළේ? සක්දිව් දැන් ඔන්න බාස් කෙනෙක් කියනවා, අලුත් බාස් කෙනෙක්, මේ ජෝතික සිටුතුමනි, ඔබ වහන්සේ මේ අලුත් මේ ජෝතික කුමාරයේ ඔබ වහන්සේ මේ අලුත් ගොඩනැගිල්ල හදන්න යනවා කියනවා. මමත් වැඩේ දන්නවා කිව්වා. ඉතින් එනකොට පින්වත එහෙනම් මේකට මට උදව් කරන්න. මේ බාස් වේසින් ආවේ කවුද? සක්දිවිඳු. ඇවිල්ලා වැඩ කරගෙන හිටිය මිනිස්සුන් අයින් කළා. අයින් කළා, තෝරාගත්ත භූමිය දෙස බැලුවා. ඒ බලපු සැනින් භූමිය සමතලා වෙලා ගියා. ඊට පස්සේ සක්දිවිඳු අදිෂ්ඨාන කළා, සප්ත රත්නයෙන් තැනු සත්මහල් ප්‍රාසාදයක් මැවේවා කියලා. සත්මහල් ප්‍රාසාදයක් මැවුණා. ඒ සත්මහල් ප්‍රාසාදේ වටකොට සත්‍රුවන් ප්‍රාසාද 7ක් මැවේවා කියලා. ද මහා ප්‍රාසාදේ වට කරගෙන සත්‍රුවන් ප්‍රාසාද 7ක් මැවුණා. ඊට පස්සේ අදිෂ්ඨාන කළා, ඒ ප්‍රාකාරයේ කෙළවර සියලු දේ ලබා ගත හැකි කප්රුකක් මැවේවා කියලා. දැන් කල්පරක්ෂයක් මැවුණා, සියලු දේ ලැබෙන. ඒ ප්‍රාසාද සිවකුණේ
රන්ටිදී මුතුමැණික් පුර වූ මහා නිධාන කල හතරක් මතුවේ වගේ දැන් හතර පැත්තේ නිධාන කල හතරකුත් මතු වෙලා ඊට පස්සේ ප්‍රාසාදේ සිව කුණි තල් කඳන් ප්‍රමාණේ විශාල රන්වන් උග්ගස් පහළ වුණා. දැන් බලන්න එක එකව කැරි කැරි කියන හැටි. ඒවායේ පත්‍ර රිදීන් දිලිසුණා. කඳ රණින් දිලිසුණා. ඊළඟට මහා දොරටු සත යක්කු හත් දිනෙක් මුරු කළා. පළමු දොරටු යමකෝලීගෙන යක්ෂයා පිරිවර යකුන් දහසක් සමග මුරු කළා. දෙවෙනි දොරටු උප්පලගෙන යක්ෂයා පිරිවර යකුන් 2000ක් සමග මුරු කළා. තුන්වෙනි දොරටු වජ්‍ර කියන යක්ෂයා පිරිවර සේනාව 3000ක් සමග මුරු කළා. සිවෙනි දොරටුව කාසකන්ද කියන යක්ෂයා යකුන් සිවෙනි දොරටුව වජ්‍ර බාහු කියන යක්ෂයා 4000ක් යක්ෂ සේනාව සමග මුරු කළා. පස්වෙනි දොරටුව කාසකන්ද කියන යක්ෂයා 5000ක් සේනාව සමග මුරු කළා. හයවෙනි දොරටුව කටත්ථ කියන යක්ෂයා 6000ක් සේනාව සමග මුරු කළා. සත්වෙනි දොරටුව දිසාමුඛ කියන යක්ෂයා 7000ක සේනාව සමග මොනතරම් සේනාවක් තියලද මේ ගාඩ් එකට. ඊට පස්සේ හවුන හාහෝ ගාලා කසකසුව ගියා. මොකද්ද කියප කසකසුව? අන්න ජෝතික කුමාරයාට සත්‍රුවණින් කර සත්මහල් ප්‍රාසාදයක් පිරිවර ප්‍රාසාද සහිතව පහළ වෙලා බිම්බිසාර රජුන්ට ආරංචි වුණා. දැන් බිම්බිසාර රජුව කියන්නේ මේ වෙද්දි පුතජ්ජ නේද? නෑ, බිම්බිසාර රජුව සෝවාන් වෙච්ච කෙනෙක්. බිම්බිසාර රජුව ආරංචි වෙච්ච සැනින් මේ ජ්‍යෝතිකට සිටු තනතුරු ප්‍රදාන කළා. දැක්ක දීර්සියාව නැති රජා. වෙන රජෙන් නම් කේස් එකක් දාලා ආණ්ඩුවට ගන්නවා. එතකොට ඒ ජ්‍යෝතික සිටානන්ගේ සංසාරේ පෙරම්පිරු බිරිඳ හිටියේ මේ වෙද්දි උතුරු කුරුද්දිවේනි. ඒකේ වෛශ්‍රවණ දෙවියන්ගේ රාජධානී හිටියේ. දෙවිවරු මොකද කළේ? එයාව එක්කන් ඇවිල්ලා සිරියංගබඩාවේ තිබ්බා. ඒ දෙවියෙද්දි සහල් නැලියකුයි ගිනිගල් තුනකුයි ගෙනාවා. එතකොට ඒ ඇල්හාල් තමයි එතුමියෙහි ඉන්නකම්ම පිසුවේ. ඒ ගැල් සියේ කල්හල් වුණත් ඇල්හල් බත් වුණත් අර හාල් නැලිය ලැබෙනවා. ඒ හාල් නැලිය හොදල භාජනයට දාලා අර ගිනිගල් තුනට තියන්න තියෙන්නේ. එතකොට මේ ඒ ගිනිගල් රත් වෙනවා. රත් වෙලා බත හොඳට බත ඉදුනහම අර ගිනිගල් තුන ඔටෝ නිවිල යනවා. බලන්න ඒ කාලේ පිම්බලෙන්. එතකොට සූප ව්‍යංජන හදලා තියෙනෙත් ඒ විදිහට. මේ මාලිගයට එළිය වැටිලා තියෙන්නේ මැණික් වලින්. ඉතින් මේ අද්භූත මාලිගාවගෙන ප්‍රසිද්ධ වෙලා මහා ජනයා මේ වන්දනා ගමන් යන්නේ නැහැ. දැන් මේ කරත්තවල නැගලා ගැල්වල නැගලා පෝලි මේ ජනගඟ ගලනවා මොකේදද? මේ මාලිගාව බලන්ඩ, සිටු මාලිගාව බලන්ඩ. එතකොට මොකද අර මේ එතකොට අර දේවින්නාංශේ අර උතුරුකුරු දිවයිනෙන් ගෙනාපු අර ගිනිගල් තුනෝඩ භාජනය හැමතිස්සම තියලා තියෙන්නේ. එනේන අයට ඇල්හාලේ බතුයි ව්‍යංජනයි දෙනවා කන්න. දීලා කියනවා ආන් අර කල්පවෘක්ෂයේ ළඟට යන්න, ඕගොල්ලෝ කැමති තරම් ඇඳුම් ඒකින් ගන්න කියනවා. අර මුට්ටි ළඟට ගිහින් ඕගොල්ලෝ කැමති තරම් මුතුමැණික් ගන්න. මේ ඇත්ත දේවල් මේ. අද අපිට මේක සුරංගනා කතාවක් වගේ නේද? ඇයි හේතුව? දැන් කරකුට්ටන් වෙලා මුකුත් නැහැ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ උඩඟුකම විතරයි. ඒක නැති කරගන්න එක ලේසි එකක් නෙමෙයිනේ. එතකොට බිම්බිසාර රජුරවන්ටත් ආසහිතුණා මේ ජ්‍යෝතික සිටු මාලිගයට යන්න. රජතුමා දැනුම් දුන්නා. ඉතින් සිටුවරයා කටයුතු සූදානම් කළා. ඔන්න සිටුවරයා ඇතුළින්ද රජතුමා ආව සේනාවත් එක්ක. රජතුමා දොරටුවෙන් බැස්සහම දොරටුවේ හිටියේ රොඩු එකතු කරන දාසි. දාසී දුවගෙන ගිහිල්ලා රජුරවන්ට අතට අත දුන්නා.
රජ්ජුරුව බය වුණ හප්පී දෙවියන් වහන්සේ වැඩලා කියලා. ඒ කවුද හිටියේ? දාසි. ඊට පස්සේ අනිත් දාසියෝ පිළිවිලෙන් ආවා ඒ දොරටු වලින්. රජ්ජුරුවත් ආයෙනම් මේ ඔක්කොම අන්තපුර කාන්තාවන් කියලා. ඔක්කොම අන්තපුර කාන්තාවන් නෙවෙයි. ඒ කවුද? දාසියෝ. එච්චර ලස්සනයිලු. සිරිතුමා ඉක්මනට එල්ල රජුරුවන්ව පිළිගත්තා. යන් මහරජුරුවනේ කියලා එක්කගෙන ශාලාවට ආවහම ශාලාව පේන්නේ වීදුරු වගේ. වාඩි වෙච්ච ඇවිදින ශාලාව පොලිෂ් කරපු පළිඟු ගල්. මෙහෙම බැලුවහම පේන්නේ අගාධයක් ඇතුලේ. රජුරුව කල්පනා කළා මේක මාව අල්ලන්ට ප්‍රපාතයක්වත් කනලාද කියලා. එතකොටම රජු මේ සිටුතුමා කියනවා, නෑ නෑ දේවයන් වහන්සේ, මෙහි කිසි ප්‍රපාතයක් නෑ. මේ තියෙන්නේ පළිඟු අතුරලා තියෙන්නේ, මේ උඩින් වඩිනසේක්වා කියලා. ඉතින් අජාසත් කුමාරයත් අර රජුරුවන්ගේ ඇඟි එලිලා, දැන් ඇඟිල්ල එලිලා දැන් යනවා මේ පිටිපස්සෙන්. එතකොට මේ අජාසත් හිතන පුංචි කාලේ අන්න අසත්පුරුෂ හිතන, අයියෝ අපේ පියා කොච්චර මෝඩයෙක්ද, සාමාන්‍ය ගිහියෙක් සත්‍රුවන් ප්‍රාසාදයක වාසය කරනවා, අපි මේ ලීයෙන් කරපු දර මාලිගයක අපි ඉන්නවා දරින් කරපු. ඒ කියන්නේ එහෙනම් ඒ මාලිගාව කරලා තියෙන්නේ ලීයෙන්, දර මාලිගයක අපි ඉන්නවා. හොඳයිකෝ, මං රජ වෙන දවසක් එනවා නොවැ. මේ අජාසත් කුමාර හිතනවා, මං එදාට ගන්නම් මේක කියලා. එදාට මම මේකට මේකේ වාසය කරන්න ඉඩ තියන්නේ නැහැ කීක හිත හිත යා යනවා. ඉතින් රජුරුවන්ට දැන් මහන්සි. රජුරුව අහනවා, සිටුවරේ උදේට ආහාර මක්වක් ගමුද කියලා. එහෙමයි එහෙමයි දේවයන් වහන්සේ, ආහාර සූදානම් කියන කියලා රජුරුව වාඩි වෙන මණික් මණ්ඩපයට එක්කන් ගියා. එක්කන් ගිහලා එදා රජුරුවන්ට අත හොදන්න දුන්නට පස්සේ දියාරුවට හදලා තිබ්බා කිරිබතක්. දියාරුවට කියන්නේ අර කැඳත් නොවුණු බතත් නොවුණු. රජුරුව මේක දැකලා හිතුවා මේ උදේ කෑම කියලා. රජුරුව වැඩිපුර කන්න පටන් ගත්තා. ඊට පස්සේ කෝ නෑ නෑ රජතුමනි, මේ උදේ කෑම නෙමේ, මේ කන්න ඉස්සලා අපි මෙහි තියෙන සුප් එක ආයේ ක්‍රම එකක්. ඊට පස්සේ කෝ නෑ මේ කෑම නෙමේ කිව්වා. ඊට පස්සේ තව මොහොතකින් තව ස්ත්‍රියක් ආව රන්තලිය කරන්. ඒකේ කෑම රජුරවන්ට දුන්නා. දැන් රජුරුව මේක හොඳට දීලා හොඳට කනවා දැන්. එතකොට සිටුවරයා බය වුණා. බයලකෝ දේවයන් වහන්ස, ඔය ඇති ඔයිට වැඩි වැළඳුව දිර්ව ගන්න බැරි වෙයි කිව්වා. ඇයි සිටුවරේ, මේ තමුන්ගේ බත විශේෂයක්ද? නෑ දේවයන් වහන්ස, ඔබ වහන්සේටත් බලකායටත් ඔක්කොටම මේ ආහාරමයි හදලා තියෙන්නේ. ඇයි එහෙනම් ඔහොම කිව්වේ? දේවයන් වහන්ස, ඔබ වහන්සේ බැරි වෙලාවත් වැඩිපුර වළඳලා කලන්තයක්වත් හැදුනොත් ඊට පස්සේ රට්ටු මොකද්ද කියන්නේ? ආං සිටුවරයා රජුරුවන්ට දීපු ආහාරයට මොනවා හරි දාලා දීලා ඒ අපවාදෙන් බේරිනේ මහා හා. හොඳයි එහෙනම් පැන් අරන් වරෙන් කිව්වා. ඊට පස්සේ රජුරුව අහනවා සිටුවරේ, හැබැයි මේ ගෙදර සිටු බිරිඳක් නැද්ද කියලා අහනවා. දැන් ඔක්කොම ඒවිල පිළිගත්තා ගියා. දැන් නැන්නේ කවුරු බිරිඳ? එහෙම නැහැ, පස්සෙන් එනවනේ. කෝ ස්වාමීනි, බිරිඳක් ඉන්නවා. ඈ ඔබ වහන්සේ වැඩිව ගත්තා තාම දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බිරිඳර එන්න කියලා පණිවිඩයක් බිරිඳ ආවා. බෑවන් පස්සේ මේ ඇස් කඩා හැලන රූපයකින් යුතු කාන්තාවන්. එතකොට සිටුවරයා කියනවා, සොඳුරී, මේ ඉන්නේ අපේ රටේ රජ්ජුරුවෝ. ඈ රජ්ජුරුවෝ ඔබ දකින්ට ආසයි. අරේ අහනවා, ස්වාමිනි කවුද ස්වාමිනි රජ්ජුරුවෝ කියති? බිරිඳ අහනවා. කියනවා, දේවී රජ්ජුරුවෝ කියන්නේ අපේ රටේ නායකයාටයි. උන්නාන්සේගේ අටතේ තමයි අපි ඉන්නේ. එතකොට දේවිය කියන, අපේ අප්පෝ ඇයි අපිට එහෙම වුණේ? අපේ පිනේ අඩුවක් වුණාද? අපිට ඉහලින් කවුද නායකෙක් ඉන්නේ? අපි බින් කරලා නොවේ මේ සම්පත් ලැබුණේ. අපේ ශ්‍රද්ධාවේ අඩුවක්වත් වුණාද? දැන් මොකද්ද අපි කරන්නේ ස්වාමීනි කියලා ඇහුවා රජුරෝ ඉස්සරහම. රජුරෝ කිව්වා බිරිඳට, බිරිඳ දේවිය සොඳුරිය, එහෙනම් ඔයා මේ චාමරයෙන් අපේ රජුරුවන්ට පවන්සලන්න කිව්වා. දේවිය රජුරුවන්ට පවන්සලන, රජුරුවන්ගේ අර ඇඟේ සලු වලින් දාඩිය ගන්ධස් ආරියාවා.
ආව පස්සේ දෙවිය අර ඒ ඩාඩිය හුලඟට අර දෙවිනාංශගේ ඇස්වලට සැරක් ආවා. ඇවිල්ලා කඳුළුවෙක් කෙරුණා. රාජ්‍යරීතව මේ කඳුළුවෙක් කෙරුණේ මේ රජුරු මේ මාලිගාව රාජසන්තක කරා කියලා බය වෙලා වෙන්නේ නැති. රජුරු කියනවා සිටුවරේ ස්ත්‍රීන් කියන්නේ ඉතින් අල්ප බුද්ධිය ඇති අය නොවැ. ඇය හඬන්නේ මේ සම්පත් මං ආණ්ඩුව සතු කරගනි කියලා වෙන්න ඇති. ඇයට කියන හා නුඹ බයෙන් දෙපා මම මේවා ගන්නේ නෑ. රජුරු එතකොට සිටුවරය කියන නෑ ස්වාමිනිය හඬන්නේ ඒකට නෙමෙයි. තමුන්නාසේගේ සාලිවෙන් සැර ගඳක් එනවා. ඒකේ හුලං ඇහැට වැදිලා. ස්වාමීනි මෑ සාමාන්‍ය පහන් එලියක්වත් දැකලා නැහැ. ගින්දරක් දැකලා නැහැ. මැණික් එලියෙන් කෑම කන්නේ. මැණික් වලින් ආහාර පිසින්නේ. ඒ නිසා තමයි මේ ආයිකන එහෙමනම් හරි කියනු. එහෙනම් ස්වාමීන් වහන්සේ දේවයන් වහන්සේ අද පටන් නුඹ වහන්සේත් මැණික් එලිය බලාගෙන වාඩි වෙනසේක්වා කියලා එවෙලෙම පුහුල් ගෙඩියක් තරම් විශාල මැණිකක් රජුරවන්ට තෑගි කළා. දැන් මේ කිව්වේ ජටිල ගැන නෙමෙයි. දැන් මේ කිව්වේ කවුරු ගැනද? ජෝතික ගැන. අපරාජිත කියන කෙනා ජෝතික සීතානන් වෙලා උපන්න අවස්ථාවට තමයි මේ විස්තරේ. දැන් මේක මම නොලියන්න ඔබට කියවන්න ලැබෙයිද? නෑ. එතකොට ඊට පස්සේ තියෙන ඕන ජටිල්ලගේ කතාව. ඔය දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලේ එක බරණැසම සිටුපවුලක හිටියා හරි ලස්සන සිටු කුමාරියක්. කෙල්ල ලස්සන වැඩි. හැබැයි ගතිගුණත් මං හිතන්නේ එච්චර ලස්සන නැතු ඇති. දිමාපිය මොකද කළේ? ඈ වයස 15ක් වෙද්දි සත්මහල් ප්‍රාසාදයේක උඩුමහලේ ඈව තිබ්බා පල්ලෙහාට එන්න නොදී. ඒ සඳුළු තලයේ තමයි දැන් මෙයා කැරේ කැරේ ඉන්නේ. දවසක් මේ සඳුළු තලෙන් ආකාශයේ බලද්දි ආකාශයේ යනවා විද්‍යාධර මන්තදර පුද්ගලෙක් ආකාශයෙන් යනවා. ආකාශයෙන් යනවා දැකලා මේ සිටුදීනිය මේ අර පුද්ගලට අඬ ගැහුවා. ඔන්න දෙන්න යාළු වුණා. ටික කලක් ගියා. විද්‍යාධරයා ගියා යන්න. සිටුදීනිය ගැබ්බර වුණා. ඊට පස්සේ සිටුදීනිය දැන් රහසේ ඔන්න පුතෙක් වැදුවා. වදලා කිව්වා පෙට්ටියක දාලා උඩි මල් මාල දාලා 16 කිව්වා මේක පහලට අරන් පල්ලේ මොනවද කියලා වොත් කියාපන් මේක දේව පූජාවක් කියලා. පහලට ගෙනියාපන් කිව්වා. ගෙනිහිල්ලා ගඟට දාපන් කිව්වා. ඔන්න දැන් පෙට්ටිය ගිහින් ගඟේ තිබ්බා. දැන් ඔන්න ගඟේ පාවිවි යනවා. එනකට ගඟේ නාන්න ආපු කාන්තාවන් දෙන්නේ කිටියා. එක්කෙනෙකු ආන් අර බලන ආසන පෙට්ටියක් කියලා කිව්වා. ඒ පෙට්ටිය මට ඕනේ කියලා එක ගෑනුවෙක් කෙනෙක් කිව්වා. අනිත් ගෑනුවෙක් කෙනා කිව්වා හා හා ඔයා ඒ පෙට්ටිය ගන්න හැබැයි පෙට්ටිය ඇතුලේ තියෙන එක මට ඕනේ කිව්වා. කියලා දෙන්නම ගිහලා පෙට්ටිය ගනිද්දි පෙට්ටිය අරගෙන බැලුවම මේ අලුත් ඉපදිච්ච ලස්සන පුතෙක්. ඊට පස්සේ මේ දෙන්න ළමයට පොර ගන්න ගත්තා. ඊට පස්සේ උසාවි ගියා. උසාවියෙන් තීන්දු වුණා අර පෙට්ටිය ඇතුලේ තියෙන දේ මට අයිති කියපෙක් කෙනාට ළමයා තීන්දු වුණා. ඒ පවුලේ පිරිස කවුද? මහා කච්චායන මහරහතන් වහන්සේගේ දායක පිරිස. දැන් ඔන්න සිඟිත්ත හදනවා ඒ ගෙදර. හදන ඉතින් අතට ගත්තු ගමන් නඩුවෙන් තීන්දු වෙලා මේ දරුවා තුරුල් කරගෙන මේ කාන්තාව හිතුවා මම මේ සිඟිත්ත ලොකු වුණාම අපේ තෙරුන් වහන්සේ ළඟ මහාන කරනවා කියලා. බලන්න කැරකිලා එන හැටිපින්. එතකොට ඒ ඉපදිච්ච දවසේ පෙට්ටිය දාලගෙන ආවම ළමයා පිරිසිදු කළේ නැහෙනි. ඒ කොණ්ඩේ ගැට ගැහුණා. ඒ කොණ්ඩේ එකතු වී තිබුණා පීර ගන්න බැරි වුණා. ඒ නිසා ඒ ජටිල වුණා. එතකොට ඒ නිසා තමයි ජටිල කුමාරයා කියලා නම ලැබුණේ. දවසක් මහරහතන් වහන්සේ නිවසේ පිඬු සිඟා වැඩියා. වැඩියාම මේ සිඟිත්තේ කින්නෝ මේ ඇවිද හුරතලෙට. ආව උපාසිකාව දරු සම්පතක් ලැබුණාත් මෙහෙට කියලා. එහෙමයි ස්වාමීනි.
මං හිතාගෙන ඉන්නේ මේ දරු සිඟිත්තා ලකුණාම තමුන්නාසී ළඟ පැවිදි කරන්නයි කිව්වා. ඉතින් සිටු එතකොට මහකච්ඡාණන් වහන්සේ බැලුවා මෙයාගේ පින කොහොමද තියෙන්නේ කියලා. බැලුවාම තියෙන්නේ ඉස්සෙල්ලා ධර්ම අවබෝධයට මෝරලා නැහැ. නමුත් මෙයාට මේ ජීවිතේ අනාගතයේ ගෘහ ජීවිතේ බබලලා පැවිදි වෙනවා කියලා දැක්කා. ඊට පස්සේ උපාසක අර උපාසිකාවට කියනවා, උපාසිකාව මේ සිඟිත්තා මට දෙන්න. කවුද කියන්නේ? මහකච්චන මහරහතන් වහන්සේ කියනවා දෙන්න මේ සිඟිත්තා අනාගතයේ පැවිදි වෙයි. මං මේ සිඟිත්තා හදා වඩා දියුණු කරලා ගන්න පිළිවිලක් කරන්න කිසිම දරුවා දුන්නා. ඉතින් මේ මහරහතන් වහන්සේ මේ උපාසක කෙනෙකුගේ ගෙදරට අරන් ගියා මේ දරුවාව. අරගෙන ගිහිල්ලා කිව්වා මෙන්න මේ දරුවා මම ඔබට බාර දෙනවා. මේ දරුවා තමන්ගේ දරුවෙක් වගේ හදා වඩා ගන්න. ඉතින් මේ දරුවට උගන්නලා හදා වඩාගෙන දියුණු කළා. එතකොට මේ අරගෙන ගියේ කොහෙටද? තක්සිලාවට අරන් ගියේ දරුවා. උපන්නේ බරණැස. ගඟේ ගහගෙන ගියේ. දැන් තක්සිලාවට අරන් ගියේ. දැන් 12 අවුරුද්ද දැන් ගතුනේ. දැන් ළමයා කොළු පෙන්චා. ඉතින් ඒ ගෙදර තාත්තා කියන දැන් බඩු වගේ තිබෙන විකුණ ගන්න බැරුව. ඉතින් පුතාට කිව්වා පුතේ මේ බඩු ටික විකුණ ගන්න සෑහෙන කාලයක් යාවි. දැන් මං හවසට එනවා. පුතේ මේ බඩු වල එකක් එකක් ගානේ මං බිල නියම කරලා තියෙනවා කිව්වා. මොකද්ද එක එකක් ගානේ මිල නියම කරලා තියෙනවා කිව්වා. මේක රුපියල් 5යි, මේක 10යි, මේක 100යි, මේක 200යි කියලා එකක් ගානේ මේ මිල ගහලා තියෙනවා. කිව්වා හිමින් හිමින් මේක විකුණේ පුතේ පොඩ්ඩක් බලා ගන්න කියලා කිව්වා. පින්බලේ කියන්නේ මෙන්න එදා හෝ ගහලා සෙනගෙනවා. දිල් ළමයට බාර දීලා ගියා විතරයි. දවසෙම බඩු විකුණුනා. දැන් රෑ ආවාරය. ඇවිල්ලා හෙව බඩුවම කඩේ බඩු නැහැ. කොළු පැටිය ඉන්නවා. පුතේ කොහ මේක තිබ්බ බඩු කියලා ඇහුවා. විනාශ වුණාද කියලා ඇහුවා. හොරු ගත්තද කියලා. නෑ තාත්තා. ඔක්කොම වික්කා කිව්වා. වික්කා? කොහොමද කියලා ඔක්කොම මේ තියෙන ඔක්කොම සල්ලි කියලා ළමයා සල්ලි බීරුවා. එතකොට පුතා අර එයා හිතුවා මේ නම් මහා පින්වන්ත දරුවෙක්, මේ දරුවා අහක දාන්න හොඳ නැහැ කියලා තරුණ වුණාම තමන්ගේම දියණියක් විවාහ කරලා දුන්නා. තමන්ගේම දියණිය විවාහ කරලා දීලා ඊට පස්සේ අලුතෙන් ගේකුත් හැදෙව්වා. හදලා ගෙට ගෙවදින දවසේ ගේ ඇතුළට යනකොට පිටිපස්සේ කණ්ඩිය පලාගෙන අසූරියන් රම් පර්වතයක් මතු වුණා. ඊට පස්සේ රජ්ජුරුවෝ මොකද කළේ? මේක ආරංචි වෙලා තක්ෂිලාවේ රජ්ජුරුවෝ මෙයාට සිටු තනතුරු දුන්නා. දැන් එතකොට මේ ජටිල සිටුවරේ දැන් මෙයාට පුතාලා 3 දෙනෙක් ලැබුණා. ලැබුණ පස්සේ මේ තුන් දෙනාට මේ විවාහ කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ මම පැවිදි වෙනවා කියලා හිතාගෙන රංගඩ ලොකේ රං කෙවිටකුයි රාම් මිරිවැඩ සංගලකුයි අරගෙන ගියා. කිව්වා පුතේ මේ දූතයන්ගේ අතේ තිබ්බා දඹදිව පුරා ඇවිදපන් සිටුවරු හොයාගන්න ඕනේ. අපි සල්ලිකාර සිටුවරු ඒගොල්ලත් එක තමයි අපි මේ ආවා විවාහ කටයුතු සිද්ධ කරන්නේ කියලා එහම බලද්දි බද්දිය කියන නගරයට ගියා. බද්දිය නගරේ ඔන්න සිටු පවුල හම්බ වුණා. අර මෙන්ඩක සිතානන්ගේ පිරිස මුණ ගැහුණා. ඊට පස්සේ ජටිල සිටුවරයා බොහොම සතුටු වුණා. ඒකට සතුටුලා උන්ට මේ කහවණු දීලා ආයෙත් දුන්නා. ඒ කහවණු ලක්ෂයක් වටිනා කම්බිලියක්. කම්බිලිය කියන්නේ පොරෝගන්න එකක් දුන්නා. අපි ලොකු බෙඩ් සීට් වගේ පොරෝගන්න එකක් දුන්නා. ඒක වටිනාකම කොහොමද? කහවණු ලක්ෂයයි. මේක අරගෙන තවත් සිටුපවුල් ඇද්දකල විමසන්න කිව්වා. මේක අරන් රජගහනුවරට ගියා. රජගහනුවරේ ඉන්නේ කවුද ප්‍රධානම සිටුවරයා? ජෝතිකාර සක්දේවිඳු මවලා දීපු එකේ. දැන් කවුරුත් නැහැ ගන්න කෙනෙක්. ලක්ෂයක් දීලා මේක. ඉතින් මේගොල්ලෝ මොකද කළේ? බොරුවට ඇඟිව්වා මේක පුච්චනවා වගේ කියලා දර ගොඩක් ගැහුවා. ගැහුවාම ජෝතික සිටු මිනිස්සු ඇහුවා මේ මොකද කරන්න හදන්නේ? මේ කහවණු ලක්ෂයක් දීලා මේ පොරෝණාව ගන්න කවුරුවත් නැහැ. අපි මේක පුච්චලා යන්න මේ හදන්න කිව්වා. ආහා එහෙම කියන්න එපා. මේ කාම්බලිය ගන්න කෙනෙක් මේ ඉන්නවා කිව්වා. කියලා ජෝතික සිතානන්ට ආරංචි වුණා. සිටිතුමා වුණ කැඳවල ලක්ෂි දුන්නා. ආ මං ගන්නම් කියලා. අරනිකු දරුවනි එහෙනම් ওই කම්බලේ අරගෙන ගිහිල්ලා අර ගේට්ටු ඉස්සරහා ඉන්නවා අතු ගන්න අපි 16ක්. ඒ 16 දෙන්න කිව්වා.
දාසයට මේ කම්බෙලිය දුන්නා. දීප ගමන් දාසගේ මූණ ඇඹුල් වුණා. ඇඹුල්ල අඬන්න ගත්තා. අඬ අඬ කව අයි සිටුතුමනි, මං වරදක් කළාද? මෙච්චර ගොරෝසු රිද්දක් මට දුන්නේ කියලා. ඊට පස්සේ කෝ නෑ. එතකොට අර දූතයන්ගේ ඇස් උඩ ඇරුණා, උඩ ගියා, කටවල් නිකම් ඇරුණා. පුදුමෙන් බලන් ඉන්න මේ මොකද මෙච්චර වටිනා දෙයකට මෙහෙම කියන්නේ දාස. එතකොට කෝ කෙල්ලී, මං ওই කම්බලිය දුන්නේ පොරව ගන්න නෙමෙයි. ওই කම්බලිය නවලා ඔයා ඔය සුද්ධ පවිත්‍ර කරලා නාලා එනකොට ඇඳට පහලින් තියාපන්, කකුල් පිහිද ගන්න. දැන් හරිය පුදුමයට පත් වුණා මේ දූතයෝ ටික. ඊට පස්සේ ජෝතික සිටුරයාගේ විස්තරෙත් තුන ජටිලට ගිහිල්ලා කිව්වා කියලා. ඊට පස්සෙම දැන් ජටිල සිටුරයා ඔන්න පැවිදි වෙන්න තීරණය කළා. දැන් හරි සිටු පවුල් තියෙනවා, මේගොල්ලොත් එක්ක සම්බන්ධකම් හදනවා කියලා තීරණය කළා. පළවෙනි පුතාට ගා පුතේ මෙන්න තියෙනවා දියමන්ති උදැල්ල, මේක අරන් ගිහිල්ලා අර රම් පර්වතයට කොටාපන් කිව්වා. කළා රත්තරන් කුට්ටියක් අරන් වරින් කිව්වා. ගියා රත්තරන් පර්වතයට, ගේට්ටුවා ටාං ගෑවා. ආවා ඇවිල්ලා කිව්වා, අප්පච්චි මැටි කොටන්ට බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා ඊළඟ එක්කෙනාට දුන්න, පුතේ එහෙනම් ඔයා ගිහින් අර රම් පර්වතයට කොටාපන්, රත්තරන් කුට්ටියක් ඇන්න වර කිව්වා. ඊට පස්සේ එයා ගිහිල්ලා කෙටුව ටාංගාල සද්දයාව, රත්තරන් කුට්ටිය ගැලුණේ නෑ. බාලයාට දුන්නා, පුතේ ඔයා ගිහිල්ලා අර රත්තරන් පර්වතයට මේ දීමන්ත උදැල්ලෙන් කොටන්ඩ රත්තරන් කුට්ටියක් අරන් වරෙන් කිව්වා. එයා ගිහිල්ලා කෙටුව මැටි පිඩක් වගේ කෙටුණා. ඊට පස්සේ කතා කරලා කිව්වා, ලොකු පුතේ, මධ්‍යම පුතේ, මේ රත්තරන් පර්වතයේ හිමිකාරයා ඔයාලා නෙමෙයි, මේක හිමිකාරයා ඔයාලගේ මල්ලි. ඒ නිසා මේ බාල මල්ලි සමග සමගියෙන් මේවා බෙදා හදාගෙන වාසය කරන්න මම පැවිදි වෙන්න යනවා කියලා. එතකොට මේකේ තියෙනවා එහෙම වෙන්න හේතුව, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සම්පත් කළා, රත්තරන් චෛත්‍යයක් කළා. ඒ කරද්දී එක පැත්තක මේ චෛත්‍ය උස්නේ, ඒ චෛත්‍ය නිකන් අඩු වෙලා, රහතන් වහන්සේ නමක් වැඩලා ඇහුවා, මිනිස්සුන්ගෙන් ඇහුවා, දරුවනි මොකද මේ චෛත්‍යයේ එක පැත්තෙන් නිකන් බැහැලා වගේ තියෙන්නේ? අනේ ස්වාමිනී රන් මදි වුණා කිව්වා. එතකොට එතන හිටි උපාසක ටික, උපාසක එහෙනම් මං ගමට ගොහින් දායකෙන්ට කියන්නම්, රත්තරන් එකතු කරලා අපි ඒ පැත්ත වහම, ඔයා ඕක හදන්න කිව්වා, සෑයට වත් කරන්න කිව්වා. හා කියලා ඔන්න රහතන් වහන්සේ ගමට කිව්වම ගමේ මිනිස්සු රත්තරන් ටික හොයලා දෙනවා. ඉතින් මෙයා රත්තරන් ටික අරගෙන යනවා රන් කරුවා ළඟට, අර උපාසක. ඒ උපාසකත් එක්ක රහතන් වහන්සේ වඩිනවා. රහතන් වහන්සේ රන් කරුවාට කියනවා, මේ පින්වත, මේ අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ සෑයට රත්තරන් මදිලා මේ තියුණා, මේක රන් ගඩොල් හදලා දෙන්න කියලා. ඒ වෙලාවේ ඒ රන් කරුවා අර බිරිඳත් එක්ක රණ්ඩු වන්නල් ඉන්න වෙලාවක්, සතුටින් ඉන්න වෙලාවක් නෙමෙයි. එතකොටම කිව්වා, කෝපයට පත් වෙලා ඒ යාට කියුණා, අනේ මේ ඔහිගේ ශාසුන් වහන්සේ වතුරට වීසි කළ දාන්න කියලා කියුණා රංකරුවාට. සුළු මොහොතකින් රංකරුවට සීය උපන්නා. ඒ ඔහු රාතන් වහන්සේව සමා කරගත්තා. සමා කරගෙන, අනේ ස්වාමීනි මගේ වත්ින් බරපතල වැරද්දක් වුණා, මට ගේන්ද ගියා. එතන කියනවා රහතන් වහන්සේ වදාලා, දරුව ඔබට කේන්ති ගියා නම් ඔබ බයින්න තිබුණේ භාග්‍යතුන් වහන්සේට නෙවෙයි, එක්ක මට. එහෙම බැන්නනම් ඔච්චර ඔබට මේක බරපතල වෙන්නේ, ඔබ බැන්නේ කලාතුරකින් පහළ වෙන බුදු කෙනෙකුට. අද බෞද්ධ අතර කොච්චර ඉන්නවද බුදු රජුන්ට ගරහන? කොහොම අරන් යයිද? බෙහෙර විහාරයක් හදනකොට ඒකට ගරහන කොහොම ගෙනියයිද? ඔබ මේ වය තරහ බැඳගත්තේ බුදු උරු කෙරේ. අනේ ස්වාමීනි මං ආයේ කවදාවත් මෙහෙම කරන්නේ නැහැ. ඒ නිසා මේ කියලා රහතන් වහන්සේගෙන් සමාවෙලතර කිව්වා. දරු රහතන් වහන්සේ වදාළ, දරුව ඔබ බැන්නේ මට නෙමෙයි, ඔබ බැන්නේ ශාස්ත්‍රුන් වහන්සේට. ශාස්ත්‍රුන් වහන්සේගෙන් තමයි සමාව ගන්න තියෙන්නේ.
ඉතින් ඒක කොහොමද සමාව ගන්නේ ස්වාමිනි? රණින් රන්මලින් කළ රන්මලින් යුතු රංකල තුනක් සෑයේ ධාතු ගර්භේ තියලා තෙත් වස්ත්‍ර ඇතිව තෙත් කෙස් ඇතිව ගියෙන් දිගැදිලා භාගිතුන් වහන්සේගෙන් සමාව ගන්න කිව්වා. දැන් ඊ රහතන් වහන්සේ හිතේ නිසා සමාව ගන්න ක්‍රමේ පෙන්නලා දෙනවා. අද කවුද ඉන්නේ වැරදුනොත්? වැරද්ද විතරක් අද අරගෙන යයි සමාව ගන්න ක්‍රමයක් දන්නේ නැති නිසා. කාටවත් මොන හේතු නිසාවත් ගරහන්න හොඳ නැහැ, මේකෙන් තේරෙන්නේ නේද? ඉතින් මෙයා මොකද කළේ? රන්මල් කරවල ලොකු පුතාට කතා කරලා කිව්වා, අනේ පුතේ මට කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට නපුරු වචනයක් කියුණා. අනේ මේ රන්මල් කරවල ධාතුනි දානේදී තැම්පත් කළ සමාව ගන්න මං ඉන්නේ, අනේ පුතේ මට උදව් කරාපන් කියලා ඒ කාශ්‍යප බුද්ධ කාලේ ලොකු පුතාට කිව්වා. ලොකු පුතා කිව්වා, මං ය නපුරු වචන කිවි ඔයානේ තාත්තේ, ඔයා කරගන්නවා මට ඔය පටවන්න එපා කිව්වා. ලොකු එකා එහෙම කිව්වා. දෙවෙනි පුතාට කිව්වා, අනේ මද්දුම පුතේ මගේ අතින් මෙන්න මෙහෙම වුණා, ඒ නිසා මට මේකට උදව් කරපන් කියලා. දෙවෙනියත් කිව්වා, ඉතින් තාත්තා කරගත්ත එකක් නෙවෙයි, ඔක තාත්තම කරන්න කිව්වා. බාලයාට කිව්වා, අනේ පොඩි පුතේ මේ වරේ මම මේ රන්මන් කරවල මේ ධාතු කර තැම්පත් කළා, මට තිත වස්ත්‍රය ඇතුව තිත කෙස් ඇතුව දිගාදිලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්නයි කියලා මට තියෙන්නේ, මං ඒක කරන්නම් අනේ පුතේ මට මේකට උදව් කරපන් කිව්වා. හොඳයි තාත්ති කියලා අර පොඩි එක ආවා. දැන් බල රත්තරන් කුට්ටියට උදැලින් ගහනකටම මැටි පිඬ වගේ කැපිලා ආවා. දැක්කද පිංගුල හැටි? මේ නමුත් ඒක විපාකයේ දරුණුනේ නැහැ, නිරේගියේ නැහැ, මෘදු වුණා. ආත්මභාව හතක්ම වතුරට වීසි උඩා මෙයාව. හත්විනි වතාවේ ජටිල කුමාරයා වෙලා වතුරට ගියා. දැක්කද කර්මයේ නැහැටි? අපි දැන් මේගොල්ලෝ වතුර ගිහිල්ලා ඉස්සේ පුණ බේරුණා. දැන් මේ කාලේ තම තමන් කරගෙනනේ කොහේ කොහේ ගසාගෙන යාවිද කියලා හිතන්න වෙලාවක් නේද මේ? ඊට පස්සේ රම් පර්වතයට උදේ හිමිකාරයා වුණේ අර කලින් ආත්මේ තමන්ගේ තාත්තට උදව් කරපු නිසා. ජටිල සිටුවරයා අතහැරියා, ඔක්කොම බාර දීලා බුදුරජාන් වහන්සේ ළඟ පැවිදි වෙලා ටික දවසකින් රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඊට පස්සේ දැන් එතකොට මේ භික්ෂුන් වහන්සේලා අතර කතා වුණා, මෙයාට මෙහෙම සම්පත් තිබ්බා, රත්තරන් පර්වතයක් තිබ්බා, මහා සිටුවරේ මහා ධනස්කන්ධයක් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිද්දී ජටිල භික්ෂුවත් සමග ආයි 500ක් භික්ෂුන් වහන්සේලා සමග දැන් මේ පුතාගේ නිවසටත් දානට වැඩියා. දැන් ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා අතරත් දැන් අහන්න ලැබුණා මේ මහා රත්තරන් පර්වතයක් තිබිච්ච කෙනෙක් මේ ඔක්කොම අතැල්ල පැවිදුනේ කියලා. ඉතින් භික්ෂුන් වහන්සේ ලැහුවා, හැබෑට ඇවැත්නේ මේ අසූරියන් උස රම් පර්වතයක් ගැන මේ මටින මේ වගේ ලස්සන දරු පරපුරක් දාලා මේ පැවිදුනාට පස්සේ මේව මතක් වෙන්නේ නැද්ද කියලා ඇහුවා. අනේ මට එහෙම සිතවිල්ලක්වත් ආවේ නැහැ කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා ගිහින් භාග්‍යතුන් වහන්සේට කිව්වා, ස්වාමීනි මේ ජටිල තෙරුන් කතා කරන්නේ නිකන් රහත් වුණා වගේ කිව්වා. එදිරිව නිකං රහත් වුණා වගේ නෙමෙයි, රහත් තමයි කිව්වා මගේ කොල්ලා. බුදුරජාන් වහන්සේ වදාලා මගේ පුත්‍රයා රහත් තමයි කිව්වා, බොරු කියන්නේ නැහැ කිව්වා. ඔය උඩුගු කමට කියන කතාවක් නෙමෙයි කිව්වා කියලා බුදුරජාන් වහන්සේ මధుරස්වරයෙන් වදාලා, යෝධ තන්හං පහත් වාන අනාගාරෝ පරිබ්බජේ තණ්හා භව පරික්ඛීනං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං යමෙක් මෙලොවේ සියලු තණ්හා අතර සසුනේ පැවිදි වූයේද තණ්හා භව බන්ධන නැසු සමනහට මම කියමි බමුණා කියා
එතු බුදුරජාන් වහන්සේ බ්‍රාහ්මණ කිව්වා තණ්හාව අතහැරලා නිකලෙස් වෙච්ච කෙනාට. බලන්න පින්වත්නි මේ පින්වල තියෙන, එතකොට මේ අපේ ජීවිතේ පුරා බද්ධ වෙලා තියෙන දෙයක් තමයි කරපු පිනුත් කරපු පවුත්. ඒකයි පුළුවන් තරම් කියන්නේ පින් කරන්න පව් කරගන්න එපා කියලා. ඒ පින් කරන්නත් පව් කරන්නත් තියෙන්නේ ద్వාර තුනයි. මොනවද ඒ ద్వාර තුන? සිත නැමැති ద్వාරේ, වචනේ කය නැමැති ద్వාරේ, වචනේ නැමැති ద్వාරේ. වචනේනුත් කෙනෙක් පින කරනවා පව කරනවා, සිතේනුත් කෙනෙක් පින කරනවා පව කරනවා, කයනුත් කෙනෙක් පින කරනවා පව කරනවා. ඉතින් මේ නිසා අපි සිත කය වචනේ කියන තුන්දොර පිනට යොමු කරගන්න ඕනේ පවෙන් වැළකිලා. ඉතින් මේ අපි ඉගෙන ගන්නෙදී මේකේ අපි දැනගත්තේ ඔන්න ජ්‍යෝතික සිතාණන් ගැන විස්තරයක් ආවනේ. ඊළඟට ජටිල කුමාරයා ගැනත් අහගත්තා. මේ ඔක්කොම මේ සංසාරයේ ඒ ඒ අවස්ථාවල බුදුරුන්ගේ ශාසනවල පින් කරගත්තු අය. ඒ වගේම තමන්ගේ වැරදි වචනවලට ඔව් සංසාරේ විඳවපු අය. දිව්‍යාතරේ ඔන්න දැන් අජාසත් එදා හිතුවන්නේ බිම්බිසාර රජුරුවන්ගේ ඇඟිල්ල එලිලා අර මාලිගයේ බල බල යද්දි හිතීමක දපණනේ අපේ තාත්තනම් අපේ පිය රජුරු මහා මෝඩෙක්. මේ ලීවලින් කරපු මාලිගාවක ඉන්නවා මේ සත්‍රුවන් මහා ප්‍රාසාදයක මේ තමන්ගේ රටවැසියෙකුට ඉන්න දීලා. ඇයි මේක ආණ්ඩුවට ගන්නේ නැත්තේ කියලා කල්පනා කළා. එතකොට අජාසත්තට ඒකටම සෙට් වුණා. ජාඩියට මෝඩිය. කවුද මෝඩි? දේවදත්ත සෙට් වුණා. හොඳට ගැළපිලා ගියා ආසත්පුරුෂයාට. ආසත්පුරුෂයා ගැළපිලා ගියා. එතකොට ආසත්පුරුෂයා ස්වභාවයෙන්ම පවට බය නැහැ නේ. ආසත්පුරුෂයා ස්වභාවයෙන්ම පවට බය නැහැ. පවට ලැජ්ජත් නැහැ. එතකොට ස්වභාවයෙන්ම පවට බය නැති පවට ලැජ්ජ නැති එක්කිනාට අර ඒ පවට බය ලැජ්ජා බය නැති අය සෙට් වෙනවා. ඉතින් සෙට් වුණා දේවදත්තට අජාසත්. ඊට පස්සේ දේවදත්තගේ අනුදැනුම පිට තමන්ගේ තාත්තව ඝාතනය කළා. අර මාර්ගඵලලාභී ශ්‍රාවකයාව බිම්බිසාර රජුරුවන්ව ඝාතනය කළා. රජ වුණා. දැන් තමන්ගේ හිතේ ඇතුලේ වැඩ කරනවා අරක. මොකද්ද? ජ්‍යෝතික සිතාණන්ගේ මාලිගය ආණ්ඩුවට ගන්න. දැන් මෙයා තොටුනේ පැනඳලා හිතනවා හරි මෙතන හරියන්නේ නැහැ මට ඉන්න. මං අර ජ්‍යෝතික සිතාණන්ගේ මාලිගයේ තියෙනවා. එතන තමයි මම පදිංචි වෙන්නේ. ඊට පස්සේ මෙයා මොකද කළේ? සිටුමාලි මේක චේනාව සමග හොරෙන් ගියා. හොරෙන් රෑ ගිහිල්ලා සිටුමාලිගේ වට කළා. දැන් ජ්‍යෝතික සිටුමා දන්නේ නැහැ මේක. ජ්‍යෝතික සිටුමා ඒ වෙලාව හිටියේ එදා රාත්‍රී ගිහිල්ලා වේලුවනේට, වේලුවනේ උපෝසත සිල් අරගෙන ඊට පස්සේ ආයෙත් උදේ ආහාර අරගෙන පාන්දර වේලුවනේට එනවා. එතකොට යාට ඉන්න වෙනම පාරවල් ඇතිනේ නේනවා. දැන් අජාසත් සේනාවත් සමග ගියාම අර පලිඟු ප්‍රාකාරින් ඒගොල්ලන්ව සමන්ට පේන්න ගත්තා. එතකොට අජාසත් හිතුවා මේ ජ්‍යෝතික සිටාණන් මේක ඇතුලේ අජාසත් විරුද්ධව සේනාවක් පිළියෙල කළා කියලා. තමන්ගෙම සේනාව තමයි අර මේ දිලිසෙන පලිඟුවකින් පේන්නේ. එතකොට එකපාරට ආවා පළවෙනි යක්ෂයා, පළවෙනි දොරටුවින් යමකොලි. යමකොලි කියන යක්ෂයා ඇවිල්ලා ඇහුවා තොපි කොහෙද මේ යන්නේ කියලා ඇහුවා. ඇහුවා විතරයි ඒක කොච්චර දෙදරුම් කාලේ ඇහුණද කියන්නේ. සේනාව බය වෙලා සීසීකඩ දිව්වා. ඇත්තු බෙටි හලන් දිව්වා. එදිරි කරන්න හොඳටම බය වුණා. අජාසත් ආයෙ හැරිලා ගියා වේලුවනේට ගියා. යන්නකට ඔන්න වේලුවනේ ඉන්නවා. වේලුවන ආරාමේ ඉන්නවා. අජාසත් එනකොට සිටුතුමා වාඩි වෙලා හිටි නැගිට්ටා. දැන් දේවයන් වහන්සේ මොකද මේ කල්පනේ? මොකද මේ
මිනිස්සු දම්මල මා මරණ සෙට් කළ මේ ඇවිල්ලා බණහන වගේ ඉන්නව නේද කියලා ඇහුවා. ඇයි දිවන්නස ඔබවහන්සේ ගියාද කියලා මගේ සිටිමදුරට ආක්‍රමණයක් කරන්න. ඔව් මට ඒක රාජසන්තක කරන්න ඕනේ. ඒක ගැළපෙන්නේ නැහැ කිව්ව වෙන කෙනෙකුට. ඒ කාලෙත් ඉතින් හැම කාලෙම මේකයි වගේ නිකන් නේද? ඊට පස්සේ කිව්ව නෑ දිවන්නස ඔබ වහන්සේ වගේ රජවරු 1000ක් ආවත් සීනාසයිතෝ 1000ක් ආවත් මගේ සිටිමදුර කිසි කෙනෙකුට ගන්න බෑ මගේ අකමැත්තෙන්. අකමැත්තෙන් ගන්න බෑ කිව්වා. මොකෝ බැරි මට පුළුවන් දැන් අජාසත් කියන මොකෝ බැරි මට පුළුවන්. එයි මමනේ රජා උඹද රජා කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා දේවයන් වහන්සේ සලුව උසලා මෙහෙම කිව්වා දේවයන් වහන්සේ මේ මාසන්තක නූල් පටක දෙයක් මේ ජඹදිව තලයේ කිසි රජ කෙනෙකුටවත් කිසි සොරෙකුටවත් ගන්න බෑ කිව්වා. ඊට පස්සේ අහා ඒ කියන්නේ මොකක්ද එතකොට ඔබ සන්තක දෙයක් ගන්න බැරිද කියලා ඇහුවා. ඔබේ කැමැත්ත නැතුව එහෙමයි දේවයන් වහන්සේ ඔබ වහන්සේට දුර යන්න ඕනේ නැහැ කිව්වා. දැන් බලන්නකෝ මේ ඇඟිලි පහේ මුදු 10යි මේ ඇඟිලි පහේ මුදු 10යි මුදු 20ක් තියෙනවා. දැන් මම මේ මුදු 20 ඔබ වහන්සේට දෙන්න කැමති නැහැ. පුළුවන් නම් ගන්න කියලා අද්දික් කළා. දික් කළාම අජාසත් රජුරෝ අර ඇඟිලි වලින් අදිනෝ. අදිනකොට අජාසත් රජුරෝ ඈත ගිහිල්ලා විසි වෙලා වැටුණා. අදින්න බෑ. එතකොට එක් මුද්දක් හොල්ලන්න බැරි වුණා. ඊට පස්සේ අජාසත් ආලා මොකද මේ දේවයන් වහන්සේ ඔහොම ගන්න බෑ කිව්ව මගෙන් දේවල්. කොහොමද දේවයන් වහන්සේ ඔබතුමාගේ උතුරු සළුව බිම එලන්න කිව්ව මෙහෙම එළුවා. දැන් බලන්න කිව්ව මේ ගන්නටි මම දැන් කැමති මේ උතුරු සළුවට මේ මුදු 20 දාන්න. මේ බලන්න කිව්ව දාණයට කියලා අත් දෙක පහත් කරලා ගැසුවා. මුදු 20ම වැටුණ අර සල්ුවට. දැක්කද දේවයන් වහන්සේ කියලා ඇහුවා. මගේ අකමැත්තෙන් මුකුත් ගන්න බෑ. එතකොට මම අර ජෝතික සිටානන්ට අර සංසාරේ දෙවිමිනිස් කෙලවර නිවන කියලා පතපු කුසලී මතු වුණා. අවබෝධයට අදහස මතු වුණා. මතුල එකපාරට කලකිරීමක් ආවා මේ සම්පත් සමග තියෙන තරඟය ගැන. කලකිරීමක් ඇවිල්ලා කිව්වා දේවයන් වහන්සේ මම පැවිදි වෙන්න තීරණය කළා දැන් කිව්වා. කීනකට අජාසත්ටිහි මල පිපුණා වගේ අජාසත්ටිතු හරි දැන් පැවිදි වෙච්ච ගම මං ගිහිල්ලා එහි පදිංචි වෙනවා කියලා කියනවා දේවයන් වහන්සේ මං කැමති පැවිදි වෙන්න මට අවසර දෙන්න එකට කියන සිටුවරේ පැවිද්ද බොහෝම හොඳ දෙයක් නොවැ. කවුද කියන්නේ? අජාසත් කියනවා පැවිද්ද බොහෝම හොඳ දෙයක් නෑ. ඔබ ඉක්මනින් එහෙනම් පැවිදි වෙන්න කියනවා. ජෝතික සිටානන් ගිහිලා පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ ළඟ දවසයි දෙකයි ගියේ. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. රහත් ඵලයට පත් වෙනකොටම අර මාලිගින් නොපෙනී ගියා. සිටු මාලිගේ ඔක්කොම නොපෙනී ගියා. ඊට පස්සේ ඒ සිටු මැදුරේ සිටිය සතුල කාසී කියන උතුරු කුරු දිවයිනෙන් ගෙන්නපු බිරිඳ දෙවිවරු ආය උතුරු කුරු දිවෙන්ට එක්කන් ගියා. බලන්න මේ පින් තියෙන්නේ කොහොමද එතකොට? ඒ අදාළ පුද්ගලයාත් එක්ක තියෙන්නේ පින. ඒ අදාළ පුද්ගලයා බැහැර වෙච්ච ගමන් පින නැතු වෙනවා. දැන් ජෝතික රහතන් වහන්සේගෙන් ඇහුවා ආයුෂ්මත දැන් ඔබ වහන්සේ මේ දඹදිව හිටියේ අසාමාන්‍ය සිටුවරේක මේ භික්ෂුන් වහන්සේලා අහනවා දෙවට කරා මේ රහතන් වහන්සේ ගැන ඔබ වහන්සේ වාසය කළේ පළිඟු ප්‍රාකාර මැද්දේ පළිඟු බිමක මුතුමැණික් ගොඩක දිව්‍ය අප්සරාවක් වගේ බිරිඳක් එක්ක. ඉතින් ඔබ වහන්සේට මතක් වෙන්නේ නැද්ද මේ අත්හැරපු දේවල් කියලා ඇහුවා. අනේ නෑ කිව්වා. මට යාන්තම්වත් හිතට එන්නේ නෑ කිව්වා. බුදුරජාන් වහන්සේ ගාවට ගිහලා කිව්වා ස්වාමීනි මේ ජෝතික තිරුන් මහ අපූරු කතාවක් කියන මේ ඇඟවීමක් කරනවා නිකන් රහත් වගේ කියලා. එතකොට නෑ මහණෙනි ඇඟවීමක් කරනවා නෙමෙයි මගේ පුත්‍රයා ජෝතික එහෙම තමයි කිව්වා. හැබැයි උට කියලා බුදුරජාණන් වහන්සේ අර විදිහටම ගාථා රත්නේ වදාලා යෝධතන් කියන මං කිව්වම යෝධතන් හං පහත් වාන යෝධතන් හං පහත් වාන
අනගාරෝ පරිබ්බජේ තණ්හා භව පරික්ඛීනං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං යමෙක් මෙලොවේ සියලු තණ්හා අතර සසුනේ පැවිදි වූයේද තණ්හා භව බන්ධන නැසු සමනාට කියමි බමුණා කියා දැන් බලන්න පින්වත්නි මේ ඒ කාලේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ කාලේ කොච්චර ආශිර්වාදද නේ බුදුහන්සේ වැඩ හිටියේ කාලේ ජීවිතය ආශිර්වාද. ඒතර මේ කාලේ අපි ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් ඔන්න ආයේ 30 වෙලා තියෙන කාලයක්. දැන් ඇයි දැන් ඔන්න දැන් බලන්න මේ දැන් මේ කතාව මම මේ පොතේ තියෙන එක පොත බලන් කිව්වේ. ඒතර මේ ධම්මපදේ මේව අපිට කියවන්න හම්බුන්නේ අපිටවත්. මම මේ අටුවාව බලලා සිංහලට හරවලා තියෙන්නේ. එතකොට දැන් මේවා කියවලා ඔබට පුළුවන් මේවා කියවලා ගුණ ධර්ම ඇති කර ගැනීමට මේවා කියවන්නේ මොකේද? ගුණ ධර්ම ඇති කර ගන්නයි. ගුණ ධර්ම නැතුව තියෙන ජීවිතේ නිකන් රඟපෑමක්. එතකොට ගුණ ධර්ම වලින් තමයි ජීවිතේට ධෛර්යය ලැබෙන්නේ. ශක්තිය ලැබෙන්නේ. ජීවිතේ කියන්නේ සඵල වෙන්නේ මොන වෙන්ද? ගුණධර්ම වලින්. ගුණධර්ම නැත්තම් මොකුත් නැහැ. එතකොට පින්වත්නි මම ඊළඟට අද කියන්න කල්පනා කළා ඔබට කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා පබස්සර මිදම් භික්කවේ චිත්තං මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි. තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේහි උපක්ඛලිට්ඨං ඒ සිතවනාහි බාහිරින් පැමිණි ආගන්තුක කිව්වේ බාහිරින් පැමිණි උපක්ලේශ වලින් කිලුටටපත් වෙලා තියෙන්නේ. දැන් ඔබට තේරෙන්නේ නැද්ද ඔබේ හිතට බාහිරින් පැමිණි උපක්ලේශ වලින් කිලුට වෙන බව? දැන් අපි ටීවී බල බල ඉන්නේදී ටීවී වල තියෙනවා මොනවා හරි දර්ශන. ඒවා බාහිරින් පැමිණි උපක්ලේශයක්ද නැද්ද? ඔබට කණින් අහන්න ලැබෙන දේවල් නැද්ද බාහිරින් පැමිණි උපක්ලේශ? තියෙනවා. මේ වගේ මේ ආයතන හයෙන් බාහිරින් පැමිණි උපක්ලේශ වලින් ඔබගේ සිතේ තියෙන ස්වභාවය කිලුටු වෙන්නේ නැද්ද? මෙහෙම කිලුටු වෙවි තමයි බොහෝ කල් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි සසර ගමනක් උරවවලින්. ඒ කිලුටු වෙන ස්වභාවය නොතිබුණා නම් මේ සිත නිරුද්ධ වෙනවා. පැවැත්මක් නැති වෙනවා. දැන් බලන්න රහතන් වහන්සේලාගෙන විස්තර කරද්දී තියෙන්නේ කොහොමද? ඒ රහතන් වහන්සේ අර පංචවග්ගීය භික්ෂූන්ගේ සිත් කිසිවකට ග්‍රහණය නොවි ආශ්‍රවයන්ගෙන් නිදහස් වුණා. එතකොට කිසිවකට ග්‍රහණය නොවි ආශ්‍රයන්ගෙන් නිදහස් වුණා කියන්නේ පාරිශුද්ධත්වයට සිත පත් වෙච්ච එක මං ඒ සිතේ පැවතුම ඉවරයි. පිරිනුවම් පානවා. මේක කියනවා ඒ පිරිසිදු බව ගැන තියෙනවා. තං අසෘතවා පුතුජනෝ යථා භූතං නොජානාති. අසෘතවත් පුතජනයා ඒ පිරිසිදු සිත කිලුටු වෙච්ච බව ඒ ආකාරයෙන්ම දන්නේ නැහැ. තස්මා ඒ නිසා අසෘතවතු පුතුජනස්ස චිත්ත භාවනා නත්තිති වදාමි. අසෘතවත් පුතජනයාට සිත වැඩිමක් නැහැ කියනවා. චිත්ත භාවනාවක් නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා. ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා කියන්නේ ධර්මයේ ඇසු, ධර්මයේ වටහාගත්තු, ධර්මයේ අසාගත් සැබෑ දැනුමක් ඇති ශ්‍රාවකයා. මේ සිත කිලුටු වෙන බව දැන ගන්නවා කියනවා. දැන් අපි ගත්තොත් අපි මේ මනුෂ්‍ය ජීවිතයේ ගෙවද්දී අපේ සිත නොඑක් වාරවල නොඑක් කාරණා එක්ක කිලුටු වෙවි ගියේ නැද්ද?
නොඑක ආකාරයෙන් අපිට කිලුටු වීමට පත් වෙනවනේ මේ හිත. නමුත් ඒක දන්නේ නැහැ. දැන් හිත කිලුටු වෙනක නොදැන අපි මොකද කරන්නේ? අපි අන්‍යයන්ටම ඇඟිල්ල දික් කරනවා නේද? අසවලා නිසා මේක වුණා, අසවලා නිසා මේක වුණා, අසවලා නිසා මේක වුණා කියලා මේ චිත්ත ස්වභාවය අධ්‍යනය කරගන්නේ නැහැ. ඒ නිසා තමයි එහෙම වුණාම යාට කවදාවත් ඒකෙන් මිදෙන්න බෑ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තං සුතවාරී ශ්‍රාවකෝ යතහ භූතං පජානාති. නමු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ කාරණේ ඒ වූ ආකාරයෙන්ම දැනගන්නවා. මේ සිත කිලුටු වෙනවා. ආගන්තුකව පැමිණෙන, ඒ කිව්වේ බාහිරව පැමිණෙන අරමුණු වලින් මේ සිත ඒ අරමුණු වලට එන කිලුටු වෙනවා කියලා. එහෙම තේරුම් ගත්ත එක්කෙනාට චිත්ත භාවනාවක් තියෙනවා කියනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාවක් තියෙනවා කියනවා. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා අච්චර සංඝාත මත්තම් පිච්චේ භික්කවේ භික්ඛු. මහණෙනි භික්ෂුවක් ඉදින් අසුරු සැනක් ගසන වෙලාවක්. අසුරු සැනක් ගසන වෙලාවක් කියන්නේ අසුරු සැන කියන්නේ මොකද්ද? ඔව්, ඇඟිලි දෙක එකතු කළා සද්ද කරන වෙලාව. අසුරු සැනක් ගසන වෙලාවක් මිත්තං චිත්තං භාවේති. මෛත්‍රී චිත්තේ වඩයිද? අයං උච්චති භික්කවේ භික්ඛු. මහණෙනි මේ භික්ෂුවට කියනවා අරිත්ත ඥානෝ විහෙරති. ධ්‍යානයේ අත් නොහැල කෙනා කියලා. ධ්‍යානයේ අත් නොහැර වාසය කරනවා කියනවා. මේ මෛත්‍රී චිත්තෙන් වාසය කරනවා නම් සත්තු ශාසන කරු ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ කරන කෙනා කියනවා. ඕවාද පතිකරු අවවාදයට අනුව වැඩ කරන කෙනා කියනවා. අමෝගං රට්ඨ පින්ඩම් බුඤ්ජති. හිස් නැති, තමන් හිස් පුද්ගලයෙක් නොවි මේ රටවැසියාගේ සිව්පසේ පාවිච්චි කරනවා කියලා කියනවා. මොකේටද? ඇසුරු සනක් ගහන මොහොතක් මෛත්‍රී චිත්තේ වඩනවා නම් කෝපනවාද එනම් බහුලී කරෝති. යමෙක් බහුල වශයෙන් මෛත්‍රී චිත්තේ වැඩීමේ අනුසස් ගැන කවර කතාද? දැන් බලන මනුස්ස ලෝකේ ආපු අයට ඒ හොඳ ඔත්තුවක් නෙමෙයි දෝක. මොකක්ද? අසුරු සනක් ගහන මොහොත මෛත්‍රී චිත්තේ කොච්චර වන්නා කළද මේකේ? එහෙනම් අපිට සංසාරේ පිහිට පිණිස පවතින දේවල් තමයි මෙව්වා. මේව තමයි සංසාරේ අපිට උපකාරයේ පිණිස පවතින දේවල්. මෛත්‍රී චිත්තේ ගොඩාක් හානි වෙන උඩඟුකමින්. උඩඟුකම නැතුව වාසය කිරීම තුළ මෛත්‍රී චිත්තේට එන්න පුළුවන්. ඊළඟට කියනවා අච්චාර සංඝාත මත්තම් පිටේ භික්කවේ භික්ඛු. මහණෙනි, භික්ෂුවක් අසුරු සනක් ගහන වෙලාවක් මෙත්තං චිත්තං මනසිකරෝති. මෛත්‍රී සිතක් මෙනෙහි කරනවාද? මෛත්‍රී සිතක් මෙනෙහි කරනවාද? මෛත්‍රී සිතක් මෙනෙහි කිරීමෙන් එයා ධ්‍යානයේ අත්තරප කෙනෙක් වෙන්නේ නැහැ කියනවා. එයා ධ්‍යානයක් අත් නොහැර වාසය කරනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය කරනවා. අනුන් ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදයට අනුව වැඩ කරනවා. එයා හිස් පුද්ගලෙක් නෙමෙයි කියනවා. දැන් ඒතර මෛත්‍රී චිත්තේ මෙනෙහි කරන. දැන් මෛත්‍රී චිත්තේ මෙනෙහි කරන්නේ නැතුව අසවලා මට මේක කළා. ඕකුම් ඔන්න හිතනවා දැන්. අනේ ඕකුම්. ඊට පස්සේ හිතන අසවලා මම මේ වන්නේ නැදකින් ඕකුම්. අසවලා මෙහෙම කළා නැදකින් ඕකුම් කීකේ හාල් ගරනවා. ලිපට ගිනි මොලවනවා. තනියම කියවනවා. ගෙවල් වල හා ඕවා වෙලා තියෙනවාද නැද්ද? වෙලා තියෙනවා. එතකොට ඒක නැතුව මෙච්චිත මෙනෙහි කරමින් වාසය කරනවා නම් මෛත්‍රී චිත්තය. දැන් අතන තියෙන මෛත්‍රී චිත්තේ වඩයිද භාවේති? මේක කියන්නේ මෛත්‍රී චිත්තේ මනසිකරෝති. මෙනෙහි කරයිද? ඒ මෙනෙහි කරන කෙනා බොහෝ ශාස්ත්‍රු ශාසනය කරන කෙනෙක් කෝපනවාද බහුලිකරෝ.
මේ බෞල වශයෙන් මෛත්‍රී චිත්තයේ මානසිකාර කිරීම ගැන කවර කතාවද කියලා අහනවා. මෛත්‍රිය ගැන කියද්දී මෛත්‍රී වාදයට නම් එනවා. මෛත්‍රිය ගැන කියද්දී එහෙම මේ පිටට මෛත්‍රිය කරාම වැඩක් වෙයිද? ඒක අපිටම අපේ මේ හිත රවට්ට ගන්නවනේ. මේ අනුන් වෛර නැත්තු වෙත් වාතරහ නැත්තු වෙත් එහෙම අහන අය නම් ඉන්නවා. ඒ කියන්නේ අර ಗುಣධර්ම නැහැ. ಗುಣධර්මයක් නැහැ. නිහතමානීව ඒ භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ පිළිගැනීමට උඩඟු කමින් අර අවවාදේ යට කරනවා. එතකොට මොකුත් පිටින්න්නේ නැහැ. මේක කියනවා බුදුරජාණන් වහන්සේ, "ඒකේචි භික්ඛවේ ධම්මා අකුසල මහණෙනි යම් තාක් අකුසල් ඇද්ද? අකුසල භාගියා අකුසලයට අයද්දී ඇද්ද? අකුසල පක්ඛික අකුසල පාක්ෂිකදී ඇද්ද? සබ්බීති මනෝ පුබ්බංගම ඒ අකුසල් සියල්ල ත මූලික වෙලා තියෙන්නේ මනස. ඒ අකුසල් සියල්ලට මූලික වෙලා තියෙන්නේ මනස පූර්වංගමේ වෙලා තියෙන්නේ පූර්වංගේ මනස. මනෝ තේසං ධම්මානම් පඨමං උපජ්ජති ඒ සියලු අකුසල ධර්මයන්ට ඉස්සල්ලාම උපදින්නේ මොකද්ද? මනස. ඒ කියන්නේ හිතක් පහළ වෙන්නේ. හිතක් පහළ වෙන්නේ. දේවදත්තට දැන් දේවදත්ත තරම් මේ බුදුරජාන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ බල සම්පන්නකම අපි දැනට පසකින් තියමු. දේවදත්ත හතරවෙනි ධ්‍යානයේ දක්වා හිත වඩලා ඉර්ධි ප්‍රාතිහාර පෑමේ දක්ෂතාවය ඇති කරගත්තනේ. අද මේ මහ පොළවේ එච්චර දක්ෂ කෙනෙක් ඉන්නවද? නැහනේ. ඉතින් ඔය දේවදත්ත චිත පහල කළා. මම සංඝයාව පරිහරණය කරනවා, මම සංඝයාගේ නායකයා වෙනවා කියලා හිතුවා. සංඝයාගේ නායකයා බුදුරජාණන් වහන්සේ. මම සංඝයාගේ නායකය වෙලා මම පරිහරණය කරනවා, ඒකට මම සංඝයාව බිඳිනවා කියලා හිතුවා. හිතපෙ ගමන් අරකට මොකද වුනේ? නැතු නැයි අර ඔක්කොම තිබ්බේ චිත්ත ප්‍රතිබද්ධව. සිතත් එක්ක බැඳිලා තිබ්බේ අර අකුසල සිතෙන් අර කුසල් සිත මැරුණා. කුසල් සිත මැරුණා. අකුසල එතන කුසල් සිතක් උපදවාගෙන හිටියා. අසත්පුරුෂ කම නිසා අර කුසල් සිත මැඩගෙන අකුසල් සිත ඉපැද්දුවා. උපන්දව ගමන් අර කුසල් සිත මැරිලා ගියා. එතකොට මනෝ තේසං ධම්මානම් පඨමං උප්පජ්ජති මේ අකුසල ධර්මයන්ට පළමුව උපදින්නේ මොකද්ද? සිත පහළ වෙන්නේ. සිත පහළ වෙනකොට මර අකුසල ධර්ම ටික ඒ හිතත් එක්ක සිත වැද්ද ගන්නවා. ඊළඟට තියෙනවා ඒකේච භික්ඛවේ ධම්මා කුසල මහණෙනි යම් කුසල් ධර්මයක්ද කුසල භාගියා කුසලයට අයත්තු කුසල පාක්ෂිකා කුසල පාක්ෂිකයක්ද සබ්බීති මනෝපුබ්බංගම ඒ කුසලුත් සියල්ල තියෙන්නේ මනස පෙරටු කරගෙනයි සිත පෙරටු කරගෙනයි. මනෝ තේසං ධම්මානම් පඨමං උපජ්ජති ඒ ධර්මයන්ට පළමුව උපදින්නේ මනස. අන්න දේව කුසල ධමයි මනසත් ඒ උපන්නට පස්සේ තමයි ඒකත් එක්ක තමයි කුසල් දහං උපදින්න ගන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා චිත්තුප්පාද මත්තම්පිකෝ චුන්ද කුසලේසු ධම්මේසු බහූපකාරං වදාමි. චුන්දය කුසල් දහම් කෙරේ සිතක් උපදවා ගැනීමත් බොහෝ උපකාරයි කියනවා. කුසල් දහම් කෙරෙහි සිතක් උපදවා ගැනීමත් බොහෝ උපකාරයි කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි මහණෙනි මම එකක්වත් දකින්නේ වෙන යේන අනුප්පන්නව අකුසල ධම්ම යම් දෙයකින් නූපන් අකුසල් උපදීද උප්පන්නව කුසල ධම්ම පරිහයಂತಿ තමන් තුළ තියෙන කුසල් ධර්ම මෙරියයිද නැති වෙලා යයිද අකුසල් හටගනීද මේ වගේ වෙන එකක්වත් දකින්නේ කියනවා. ඒ තමයි ප්‍රමාදය කියන්නේ ප්‍රමාද කියන්නේ මහා ගැඹුරු පළල් වචනයක්. ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයේ කුසලයේ මෙනෙහි කරන්න අකමැත්ත, වෙන බාහිර දේවල් වලට සිත යෙදීම,
ධර්මයට සම්බන්ධ නැති දේවල් වලට යොමු වීම ඍජුවම ධර්මයට උපකාර කරන උපකාර කරන්න නැති දේවල් වලට ආසා කිරීම ඒ ඔක්කොම අයිති වෙන්නේ ප්‍රමාදයට. වත්පිළිවෙත් ප්‍රමාදයට අයිති නැහැ. වත්පිළිවෙත් අප්‍රමාදයට අයිති. ඊළඟට උපස්ථාන අප්‍රමාදයට අයිති. එතකොට ධර්මයේ ඉගෙනීම ධර්මයේ කියවීම අප්‍රමාදයට අයිති. උපං අකුසල් දුරු කිරීම අප්‍රමාදයට අයිති. ඒ අප්‍රමාදය නොවි ප්‍රමාදයට පත්වෙච්ච ගමන් ඒ ප්‍රමාදයේ ලක්ෂණය මොකද්ද? උපං කුසල් දහම් පිරිහියාම. එතකොට ප්‍රමාදයට පත්වෙච්ච ගමන් මොකද වෙන්නේ? උපං කුසල් දහම් පිරිහි යනවා. නූපං අකුසල් දහම් උපදිනවා. ඊළඟට තියෙනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණෙනි මම වෙන කිසිම දෙයක් දකින්නේ නැහැ. යමකින් නූපං කුසල් උපදිනවා නම් උපං අකුසල් පිරිහෙනවා. අද ප්‍රමාදයෙන් වුණේ මොකද්ද? නූපං අකුසල් උපදිනවා, තියෙන කුසල් ටික නැති වෙනවා. මේක කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න එකක්වත් දකින්නේ නැහැ කියනවා. මේ කියන්නේ හටගත්තේ නැති කුසල් උපදිනවා, තියෙන අකුසල් නැති වෙනවා. මොකද්ද? අප්‍රමාදය. අප්‍රමාදය. අප්‍රමාදය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් අර්ථය බලවත් කැපවීම. මොකද අප්‍රමාදය කියන්නේ? ඒ ධර්මයේ හදාරන්න, ධර්මයේ මෙනෙහි කරන්න, ගුණධර්ම ඇති කරගන්න බලවත් කැපවීම අප්‍රමාදයයි. ඒ අප්‍රමාදය. මේක කියනවා අපමත්තස්ස භික්කවේ. මහණෙනි, ඒ ධර්මයේ හැසිරෙන්න කැප වී සිටින කෙනාට අනුප්පන්නාචේව කුසලා ධම්මා උපජ්ජන්ති. නූපන් කුසල් දහම් උපදිනවා. උප්පන්නාච අකුසලා ධම්මා පරිහායන්ති, උපං අකුසල් දහම් පිරිහෙනවා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනු. ඒ වගේම මහණෙනි, මම එක දෙයක් දකිනවා. මෙන්න ඒක තරම් භයානක එකක් නෑ. යමකින් අකුසල් උපදිනවා නම්, උපන්න කුසල් නැති වෙනවා නම් කුසීතකම. මොකද්ද කුසීතකම කියන්නේ? මොකද්ද? ඔන්න යමකට ලෝභ සිතක් හටගත්තා. ලෝභ සිත හටගත්ත ගමන් මොකද එයා කරන්නේ? එයා ගණන් ගන්නෑ ඒක. එයා කුසීතයි. ලෝභ සිත හටගත්ත ගමන් එයා සීයෙන් දකිනවා, ඕ මට ලෝභයක් හටගත්ත, මේක මට හිතසුව පිණිස පවතින්නේ. ඉක්මනින් ඒ ලෝභය දුරු කරනවා. අන්න වීරිය, කුසීත නැතිකම. යමකට තව කෙනෙක් කෙරෙහි තරහක් හටගත්තා, එයාට ඒක නැති කරගන්න දන්නේ. තරහක් හටගත්තා, අනින්න දෙකින් අරක පේනවා මට. අද අන්න අර කියා දත් ඇවිල්ලා ඔබ කල්පනා කරනවා මේ මොකද්ද? කුසීතකම. මොනවද කුසීතකම? ඇයි? උපන්න අකුසලය නූපන් අකුසල් වැඩිනවා, උපන් කුසල් නැසෙනවා. ඔන්න ඉන්නකොට කෙනෙකුගේ මොබයිල් ෆෝන් එකක් වැටලා තිනවා. ආන් අර මං හිතපු જાති එකක් වැටලා නෝයි. ඔන්න ලෝභයක් හටගත්තා. එතකොට යා ඒක හොයලා වෙන කෙනෙකුට දුන්නා නම් වීරියවන්තයා. ඒක හිමීට තමන්ගේ මල්ලි දාගෙන හිමීන් බිම් බලාගෙන ගියා නම් කුසීතයි. එහෙමයි හොයන්නේ. කුසීතකමයි වීරියකමයි. දැන් අපි නිකන් කුසීත කියලා හිතන්නේ මොකද්ද? නින්ද විතරයි. අපිට කුසීත කියලා හිතන එකට අපිට හිතෙන්නේ මොකද්ද? වැඩපලක් කරගන්න බෑ, ඊළඟ පත රිදෙනවා, හරි කෙඩෙතුයි. මේව තමයි අපි හිතන්නේ කුසීත කියලා. එක කුසීත තමයි. නමුත් මෙතන කුසීත කියන්නේ නූපන් අකුසල් උපදිනවයි අවධානය යොමු කළ නැහැ යා. මේක තියෙනවා මහණෙනි, යමක් නිසා නූපන් කුසල් උපදිනවාද, උපන් අකුසල් නැති වෙනවාද, වීරියේ පටන් ගැනීම තරම් වෙන උදව්වක් නැහැ කියනවා. ඒ කියන්නේ කවුරුවත් එන්නේ නැහැ මේකට.
ඒක දැනග තියෙන මට මතකයි වංගීස මහරහතන් වහන්සේ පිටිපස්සේ වංගීස වංගීසයන් වහන්සේ පැවිදි වෙලා රහත් වෙලා නැහැ ඒ වෙද්දි පිටිපස්සෙන් වඩිනවා ආනන්දයන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා එතකොට වංගීසයන් වහන්සේ උවම වඩිද්දි ඔන්න දැක්කා කවුරු හරි ආරමුණක් දැක්කා මොකී හරි දැක්කා දැකලා ඔන්න විසභාග ආරමුණක් දැක්කා දැන් ඔන්න ආරමුණ පෙවුණා ඊට පස්සේ ඉදිරියෙන් වඩින ආනන්දයන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි අරතියෙන් මගේ හිත මට පහර දෙයි මට පිහිට වෙන්න ආර්යයන් වහන්සේ කියනවා එතකොට කියනවා ඇවත්නි ඔය සංඥාවේ වැරද්දක් කියනවා සුභ සංඥාව පිළිගැනීමෙන් ඌ වැරද්දක් කියනවා අසුභේ හිත පිහිටවන්න කියනවා ඒ සැනකින් ප්‍රහාණය කර ගන්නවා අකුසලී. එතකොට ඒ වීරිය ප්‍රමාදයෙන් මැඩලා මැඩගෙන අප්‍රමාදී වෙලා වීරිය ආරම්භ වීරිය පටන් ගත්තා. ආයේ දවසක් වඩිනවා පිණ්ඩපාතේ. ආයෙත් විසභාග ආරමුණක් දැක්කා. ආයිමත් හිත කැළඹුණා. කල්පනා කළා මට මේ වෙලාවේ කවුරුවත් කල්යාණ මිත්‍රයෙක් ළඟ නැහැ. මට පිහිට මං ඇසූ ධර්මයේමයි. මං ඇසූ ධර්මයේමයි කියලා එයා අවවාදයේ මෙනෙහි කළා ප්‍රහාණය කළා. ඒ මොකද්ද? පටංගත් වීරිය. වීරිය ආරම්භ. පටංගත් වීරිය. අකුසල් ප්‍රහාණය කිරීමට කුසල් උපදවා ගැනීමට පටංගත් වීරිය වමනයි කියනවා. පටංගත් වීරියෙන් උදව් ලබා දෙනවා කියනවා. ඒකට කියන්නේ ආරද්ධ වීරිය. ආරම්භන ලද වීරිය. ඊළඟට දේශනා කරනවා ඒ වගේම මහණෙනි යමකින් නූපං අකුසල් උපදිනවා නම් උපං කුසල් නැසෙනවා නම් මහිච්ඡතාව වගේ තවත් දෙයක් නැහැ කියනවා මහිච්ඡතාව කියන්නේ මොකද්ද ප්‍රධානත්වයට ආසාව යමක් ලබා ගන්න තියෙන ආසාව කැපී පෙනෙන්න තියෙන ආසාව නායක වෙන්න තියෙන ආසාව ඒ වගේ ප්‍රධානත්වයකට ආශා කරාම එයාගේ හිතේ ඇති වෙනවා හිතින් එනවා තරඟයක් හිත ඇතුලින් තරඟයක් හැදෙනවා එතකොට තමන් බලාගෙන ඉන්නවා තමන්ට තැනක් ලැබෙයි කියලා තැනක් නැහැ ඒ තැනක් ලැබෙයි කියන ආසාව තමයි මෛත්‍රතාවය කියන්නේ ඒක ආපු ගම මොකද නූපන් අකුසල් හට ගන්නවා කියනවා ඒ එක එක්කෙනා කිරී හට ගන්නවා ඊරිසියා හට ගන්නවා මට මෙච්චර සුදුකම් සිද්ධි අරකින්නේ මේ තැන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ මට අච්චර කීද අරකන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ ඉස්සරහට දැන් හැමදෙස්සෙම යා දැන් තන හොයන්නේ කාටද මට තමන්ට ඒක තමයි මහිච්ඡතාවය මහිච්ඡතාවය ආපු ගමන් අකුසල් වැඩිඳ ගන්නවා කුසල් නැති වෙවි යනවා ඊළඟ දේශනා කරන මහණෙනි යමකින් නූපන් කුසල් උපදිනවා නම් උපන් උපන් අකුසල් නැති වෙනවා නම් අල්පේච්ඡ බව වගේ වෙන දෙයක් නැහැ කියනවා මොකද අල්පේච්ඡ භවය කියන්නේ අල්පේච්ඡ භවය කියලා කියන්නේ ලාභේ සමාජින් තැනක් ලැබීමේ ආසාවක් නැහැ පිරිසෙමෙද්දී කැපී පෙනීමේ ආසාවක් නැහැ. පිරිසෙමෙද්දී මුදුන වෙන්න ආසාවක් නැහැ. පැනලා එහෙට මෙහෙට දඟලලා එයාව නිකන් ටාගට් කරවගන්න ආසාවක් නැහැ. එයා බොහොම අහිංසකව ඉන්නවා. හිටියත් හොයන්න බෑ. ඉන්නවාද කියලා අල්පේච්චයි. අල්පීච්චයි. තේ ඒ අලෙබඳු එක්කිනෙකුට ඔය මොන හරි තිබුණොත් කාලා කොහේ හරි තැනක වාඩි වෙලා ඔය පොඩි දෙයක් මොන හරි කරගෙන ඉන්නවා. හැබැයි උවමනා වැඩේ කරනවා. මොකද්ද? උපන් අකුසල් නැති වෙනවා. නූපන් කුසල් උපදිනවා. නූපන් කුසල් උපදිනවා. ඇයි යාට පැටලෙන්නේ නැහැ මේක එක දේවල් වලට? යාට විවේකී හැදෙනවා.
හිමින් හිමින් වාත් කරගන්නවා, උපස්ථාන කරගන්නවා, වැඳුම් පිදුම් කරගන්නවා, අහිංසකව ටික 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 අර වතුර කලයට බින්දුව බින්දුව වැටෙනවා වගේ එයාගේ ජීවිතයට උදව් වෙනවා. ඊළඟට තියෙනවා, මහණෙනි යමකින් නූපන්න අකුසල් උපදිනවා නම් තමන් තුල තියෙන ගුණධර්ම නැති වෙනවා නම් ඒ තමයි කියනවා ලැබිච්ච දෙයකින් සතුට වෙන්න බැරි කොම. ලැබිච්ච දෙයකින් සතුට වෙන්න බැරි කොම. ඊට පස්සේ තව තව දේවල් ලබා ගන්න කියලා එයා යනවා තරඟෙට වැටෙනවනේ. තරඟෙට වැටෙනවා. දැන් මම දැක්ක මේ මිනිස්සු නොමගේ යන තාලේ ගත්තොත් ගිය පාර නත්තලී මම දැක්ක මේ වර්ල්ඩ් නිවුස් එකට දාලා තිබ්බ පිටරටක මං හිතන්නේ ඉංගලන්තේ හරි ඇමරිකාවේ හරි එයාගේ පොඩි පුතාට කලින් නත්තලට තෑගි දෙකයි තුනේ අරන් දීලා තියෙන එකක් ඩොලර් 10යි අනෙත් එක ඩොලර් 5යි අනෙත් එක මේ චූටි චූටි දේවල් පුතා අඬලා තිනවා අඬලා තිනවා මෙහෙමයි ඊළඟ අවුරුද්දේ නම් මට ගොඩක් අම්මා තෑගි ගේන්න කියලා. ඉතින් මෙයා කාපනා ගල ජොබ් එකක් මෙයා තෝරාගත්ත වේශකම. මොකද වල් චිත්‍රපටවල රඟපාන්න කළා සල්ලි හෙව්වා. දැන් මම මේ රටට වෙන දේ ලෝකෙට ඊට පස්සේ මේ 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 ජීවිතේ යා දැන් යාගේ පින්තූරේ දාලා අර ළමයා ටෑගි ගොඩක් සෙල්ලම් පිස්තෝල් අරන් දීලා ඊළඟට ඇඳුම් අරන් දීලා ඊළඟට ලොකු චොකලට් ටිකක් අරන් දීලා ඊළඟට අර කම්පියුටර් ගේම් ගහන්න අනිත් ඒවා අරන් දීලා මේ පාර ඩොලර් 500ක් වේදම් කළා කියලා මේ මේ ප්‍රවෘත්ති. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? හොඳට පව කන්දරාවක් රැස් කරගෙන පිම්පව නැති ලෝකේ ලැබෙන දැනුම තමයි ඒවත් එක්ක මේ ලෝකේ කෑලි ඉතුරු වෙන්නේ නෑ. ඉතින් මේ මේ ගුණධර්ම පැත්තට මේ යුගයේ මිනිස්සුන් අවධානය යොමු නොකළොත් ආය ගැලවෙන්න අවස්ථාවක් නෑ. ඒ කියන්නේ මරණින් මත්තේ මේ යන රටාව මත මරණින් මත්තේ එක්ක නිරේ තමයි යන්න වෙන්නේ. එහෙම නැත්නම් යන්න වෙන්නේ තිරිසන් අපායෙ. එහෙම නැත්නම් යන්න වෙන්නේ අසුර ලෝකේ. එහෙම නැත්නම් පෙරේත දණ්ඩෙක් වෙනව ඇර වෙනත් විකල්පයක් නම් තියෙයි කියලා හිතන්න බෑ. ඒක හරියට තේරුම් අරන් බේරුනේ නැත්නම්. ඇයි මේ බුද්ධ දේශනාව තියෙන්නේ මොකද්ද මේ කෙලෙස් ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන මොකක් හැටියටද? සැඩ පහර කියනවා. ඕගය. දැන් හිතන්න වේගවත් දැන් ඔබ දැකලා තිය සමාර අවස්ථාවලදී වැව්වල වතුර පිරුණාම වැව්වල වාන අරිනවා. දොරටු අරිනවා. කොච්චර වේගෙන් වතුර පාර යනවා. ඉතින් මිනිස්සුන්ට දැනුම් දෙනවා මෙහෙමයි නාන්න එපා, මේකට බහින්න එපා, ගසාගෙන යයි කියනවා. ආන් ඒ වගේ එකක් තමයි ඕගය කියන්නේ. කාමෙට ගහගෙන යනවා. ඒක එක මතවාද වලට ගහගෙන යනවා. සසරේ කර්මයට ගහගෙන යනවා. අවිද්‍යාවට ගහගෙන යනවා. ඒ බඳ ලෝකයක තමයි අපි මේ ධර්මයේ ඉගෙන ගන්න. එහෙනම් අපි ඉගෙන ගත්ත දැන් මේ ලද්ද දෙයින් සතුට වීම, ලද්ද දෙයින් සතුට වෙන කෙනා බේරෙනවා, අල්පේච්ච කෙනා බේරෙනවා, පටන්ගත් වීරිය ඇති කෙනා බේරෙනවා, අප්‍රමාදී කෙනා තව ගොඩක් තියෙනවා මේකේ ගුණධර්ම ගැන විස්තර කරලා. දැන් අපිට කාලෙ නැහැ. ඉතින් මේ බේරෙනවා එහෙම. ඒතර මේ මේකේ විස්තර කරනවා මේ ප්‍රමාද කෙනාට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. කුසීත කෙනාට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ අවස්ථානුකූලව උත්සාහයෙන් අකුසල් ප්‍රහාණය කරන්න නැති කෙනාට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට මේ මේ ප්‍රසිද්ධියට ආසා කර කර යන කෙනාට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ලද දෙයින් සතුට වෙන්න බැරි කිනාට බේරෙ මම මේ පොඩ්ඩක් විතර ගොඩාක් බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙනවා මෙයාට බේරෙන්න බෑ, මෙයාට බේරෙන්න බෑ, මෙයයි බේරෙන්නේ, මෙයයි බේරෙන්නේ කියන විස්තර තියෙනවා. එතකොට අපිට උමනා කරන්නේ අර බේරෙන්න බැරි කොටහට එන්නද බේරෙන පැත්තට එන්නද? ඇයි බේරෙන්න බැරි පැත්තේ තමයි අපි හිටියේ? ආය අමුතු දෙයක් ඕකේ නෑ. මේක අතරිප ගමන් එතන තමයි. ඒ නිසා ඒකෙන් බේරෙගන්න අපිට මේ බීසුණු ස්වභාවයේ තේරුම් ගන්නත් මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්නත් වාසනාව ලැබේවා. සාදු සාදු.
සාදු.